දැන් දැන් හරි නේද? ඔව් දැන් හරි. දැන් හරි. හරි. දැන් හරි. මේ කෝෆිල අපි මම හිතන්නේ මේ උදාරද කොයි තිබුණේ. නෑ. ලයිට් එකක් තියෙනවා. ලයිට් එකක් තියෙනවා යන්ත කහ පාට වගේ. දැන් හරි. ආ දැන්. හොඳයි. සාදුකාරයක් දෙන්න. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආචීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආචීවා අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදිත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්දම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත් සංඝාන්ති සදාවන්ත සත්පුරුෂ පින්නතුනි අපි අභිධර්ම වැඩසටහන ආරම්භ කරමු. මම හිතන්නේ මේ වෙනකොට අපි චිත්ත
චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයන්ගෙන් සිත් ගැන කතා කරලා අවසන් වුණා. නේද? ඊළඟට චෛතසික ටිකත් කතා කළා. ඊළඟට අපි චිත්ත චෛතසික එකට එකතු වෙන හැටි සංග්‍රහ සම්ප්‍රයෝග කතා කළා. නේද? ඊළඟට දැන් අපි ඇවිදilla තියෙන්නේ ඊළඟ පාඩම නේද? වේදනා හේතු ආදී ඒ පාඩම් ටිකට නේද? ඒකේ තියෙනවා වේදනා තියෙනවා හේතු තියෙනවා කෘත්‍ය වැදගත්ම එකක් නේද? කෘත්‍ය තියෙනවා ඒ සිත්වල තියෙන කෘත්‍ය. කෘත්‍ය කිව්වා 10 කීයද කෘත්‍ය කිව්වේ අපි? කෘත්‍ය කීයක් තියෙනවා කියලාද කිව්වේ? කෘත්‍ය ටික නම් මතකයි නේද? 14ක් කෘත්‍ය 14ක් තියෙනවා කියලා කිව්වා නේද? කෘත්‍ය ටික කතා කළා. ඊළඟට අපි කතා කළා ద్వාර ගැන නේද? ඊළඟට කතා කළා ආරම්මණ ගැන. දැන් ආරම්මණත් ඉවර වෙලා දැන් කතා කරන්නේ වස්තු. අද කතා කරන්න තියෙන්නේ වස්තු ගැන නේද? එතකොට අපි මේකම බොහොම කිට්ටු පාඩම් ටිකක් තියෙන්නේ නේද? ద్వාර ආරම්මණ කියන දෙක බොහොම කිට්ටු පාඩම් දෙකක්. මේ වස්තුත් ඒකට හා සමාන මේකක්. ద్వාරය කියලා කිව්වේ නෑ ඈ අරමුණ ඇතුළේ ඉන්න තැන. ඇතුළේ නෑ යන තැන. ආරම්මණ කියලා කිව්වේ අරමුණු කරන්නේ තැන. නේද? අරමුණු ගන්න එකට. ඊළඟට මේ අපි ద్వාර මේ අපි ඒ වගේම මේ කතා කළානේ මේ දැන් වස්තු කතා කරනකොට අපි වස්තු තියෙනවා 6ක්. නේද? වස්තු 6ක් තියෙනවා. නේද? වස්තු 6 දැන් දන්නවා නේද? මොනවාද? චක්කු වස්තුව, සෝත වස්තුව, ගහන වස්තුව, ජීව වස්තුව, කාය වස්තුව, හදේ වස්තුව. නේද? හදේ වස්තුව. ඒ තමයි වස්තු ටික නේද? දැන් අනික හැම එකේදීම කිව්වේ මන කියලා නේද? ඒකින්ද ඒකට යනවා. එතකොට දැන් අපි මේ ටිකට දැන් චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඒවා එක එක විදිහට කතා කළා. ඉස්සෙල්ලාම කතා කළේ අපි දැන් චක්කු කියලා කියන්නේ ප්‍රසාද රූපයක් හැටියට නේද? ඒවා කතා කළා අපි ප්‍රසාද රූප හැටියට. නේද? ඒ කියලා කියන්නේ ඇහෙන මේ පේන තැන. සෝතේ කියලා කියන්නේ ඇහෙන තැන. නේද? ඒ ප්‍රසාද රූපයක් හැටියට කතා කළා. ඊට පස්සේ ඒ රූපියම දොරටුවක් හැටියට කතා කළා. නේද? ద్వාරයක් හැටියට. දැන් ඒකම කතා කරනවා මොකද්ද? වස්තුවක් හැටියට. නේද? වස්තු කියලා කියන්නේ මොනවටද? සිත් උපදනා තැන් වලට කියනවා වස්තුව කියලා. නේද? සිත් උපදනා තැන් වලටයි වස්තු කියලා මේ හඳුන්වන්නේ. එතකොට සිත් උපදිනා තැන් තියනවා කීයද? 6ක්. නේද? ඔව්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, හදේ වස්තුව. හදේ. නේද? එතකොට අයත් දැන් ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඒවා දැන් කතා කළා නිතරම නේද? ඒවා නිතරම කතා කළා. ඇහැ කියලා කියන්නේ කොතෙන්ටද? ඔව්. ඇහි මේ පෙනීම ඇති වෙන්නේ කොතනද කියන එක අපි කතා කළා. ඒකට කිව්වා චක්කු ප්‍රසාදේ කියලාත් කතා කළා. නේද? ඉතින් ඒකටම කිව්වා මොකද්ද? වස්තුව කියලා. සිත් හට ගන්නා හේයින් එතෙන්ට කිව්වා මොකද්ද? චක්කු වස්තුව කියලා. නේද? එතකොට
වස්තුව කියල කියන එක මේ කියන්නේ සිත් උපදවන්ට තැන උපදවන තැන උපදවන්ට උපකාරී වන ස්ථානයට කිව්වා වස්තුව කියලා නේද උපදවන ස්ථානය නේද ඒ ඒ තැන් එතකොට අපේ හිත් හටගන්නවා කොහෙද ඇහි කනේ නේද නාසේ දිවේ ශරීරයේ හදේවත්වය නේද හදේවත්වය කියලා කියන්නේ හදේවත්වය කියලා කිව්වේ පොතෙන්ටද අපි 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 කතා කරන හෘද රූපේහි අඩපතක් පමණ ලී ඇසුරෙහි තියෙන එකට තමයි කියන්නේ හදේ වස්තුව කියලා. ඉතින් එතෙන්ට තමයි එතෙන් තමයි හිත හටගන්නේ හිත තියෙන තැන. නේද? සාමාන්‍යයෙන් අපි ලෝක විද්‍යාවේ නම් ඉගෙන ගන්න හිත තියෙන තැන මොළේ කියලා. බුද්ධාම විස්තර කරලා දෙන්නේ කොහෙද? හදේ වස්තුවේ කියලා. වැඩිපුර. ඔව් වැඩිපුර හිත හටගන්නේ නෑ. අනික අනික පහත් හිත හටගන්නවා. නේද? ඒ පහේ හිත ප්‍රධාන වශයෙන් ඒ පහේ හිත හට ගන්න හිත ටිකකුත් තියෙනවා නේද අනිවාර්යයෙන්ම ඇහි හට ගන්නවා චක්කු විඥාන දෙක නේද කනේ හට ගන්නවා සෝත විඥානෙ දිවේ හට ගන්නවා ජීවා විඥානෙ නාසයේ හට ගන්නවා ගහන විඥානෙ ශරීරයේ හට ගන්නවා කාය විඥානෙ නේද මනසේ මනෝ විඥානේ වෙන්න ඕන නේද? ඔව්. මොකද මනෝ විඥානේ කියන්නේ. නේද? මනෝ විඥානේ අත අපි කතා කරලා තියෙනවා. නේද? එතකොට මනෝ විඥානේ අත අපි කතා කරමු. එතකොට හදේ කියලා කියන්නේ මොකක්ද? හදේ කියන එක අර්ථ දක්වලා තියෙන්නේ සත්‍යයාගේ යම් රූපයක් කරනකොටගෙන අර්ථයක් හෝ අනර්ථයක් හෝ හදනවා නම් පුරනවා නම් ඒකට කියනවා හදය කියලා. කියන්නේ අර්ථයක් හෝ අනර්ථයක් කියන්නේ කුසල්ලා කුසල් වාගේ නේද? අර්ථයක් හෝ අනර්ථයක් හෝ හදනවා නම් පුරනවා නම් ඒ තැන කරන්නේ කොහෙද? හදේ. අන්න ඒකට තමයි හදය කියලා කිව්වේ. නේද? හදේ කියලා විස්තර කළේ මේ විදිහට. එතකොට යම් රූපයක් කරනකොටගෙන මොනවාද කරන්නේ අර්ථයක් හෝ අනර්ථයක් හෝ හදන පුරණ තැනට කිව්වා හදේ කියලා නේද ඒක හදේ කියලා කිව්වා එතකොට මේවට අපි ධාතු කියලා කිව්වනේ චක්කු ධාතු සෝත ධාතු ගාහන ධාතු දිවහා ධාතු කාය ධාතු මනෝ ධාතු කියලා කිව්වා නේද ධාතු වශයෙන්ුත් අපි ඒවා කිව්වා ධාතු කියලා කියන්නේ මොකද ධාතු කියලා කියන්නේ කොහොමද ධාතු කියන කාර්ත දක්වන්නේ Tamanta අයත් ස්වභාව ලක්ෂණයම දරණෙහි ඒකට ධාතු කියලා කියනවා නේද Tamanta අයත් ස්වභාවික ලක්ෂණයක් තියෙනවනේ ඒක දරණ එයින් ඒකට කියනවා මොකද ධාතු කියලා නේද අපිට ඉතින් මතක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලානේ නේද නේද ඒක තමයි අපි ගොඩක් හිතන්නේ කල්පනා කරන්නේ නේද එතකොට ඒක ධාතු වශයෙන් ගත්තොත් තමන්ගේ තමන්ට අයත් ස්වභාව ලක්ෂණයම ධර්ණකොට ඒකට කියනවා ධාතු කියලා නේද එතකොට ඒ නිසා ඇහැ ධාතුවක් වෙනවා චක්කු ධාතු චක්කු ප්‍රසාදය නේද එහෙම එනවා එතකොට මේ වස්තු 6 එතකොට වස්තුන්ගේ තියනවා දැන් දැන් හදේ වස්තු නෙමෙයි දැන් චක්කු වස්තුව ගත්තොත් චක්කු වස්තුවේහිම හට ගන්න සිත් තියෙනවා නේද ඈ බවංගේ හදේනේ හදේ ඇසුරු වෙන චක්කු චක්කු එතකොට චක්කු වස්තුවේහිම හට ගන්න සිත් තියෙනවා නම් අර චක්කු විඥාන තමයි ඊළඟට ඒකේ අනියමින් හට ගන්න හිතොත් තියෙනවා
එකලි ගැන දැන් රූපයක් දකිනකොට උපකාරී වෙන තව සිත් ගොඩක් හට ගන්නවනේ නේද? රූපයක් ඇති වෙන්න දැන් අපි ద్వාරික සිත් කියලා කිව්වේ නේද? චක්කු ద్వාරේ අම හට ගන්න සිතට කිව්වා චක්කු ద్వාරික සිත කියලා. නමුත් ඒ ద్వාරේ තුලින් යන සිත් 45ක් තියෙනවා කියලා කිව්වනේ නේද? එතකොට ඒවට කිව්වා චක්කු ద్వාරික සිත් කියලා. එද ద్వාරයේ තුලම හට ගන්න සිතුත් තියෙනවා. ඒ ద్వාරේ නිසා හට ගන්න තව සිතුත් තියෙනවා. ඒ වගේම මේකෙත් විස්තර කරනවා මේ වස්තුවේ වස්තුවේම හට ගන්න සිතුත් තියෙනවා. වස්තුවෙන් අනියමින් හට ගන්න සිතුත් තියෙනවා. තව සිත් තියෙන වස්තුවේත් හට ගන්නවා. වෙනත් තැන් වලත් හට ගන්න ඒවා තියෙනවා. ඒතර වස්තුවේ හට නොගන්නම සිතුත් තියෙනවා. නේද? හදේවත්තු අරගෙන බැලුවොත් එහෙම හදේවත්තු හෝ එක 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 වස්තු එක එක අරගෙන බැලුවොත් ඒ විදිහට එක එක තියෙනවා. දැන් හිතන්නකෝ අපි කියනවා පංච ద్వාරාවජන සිත. නේද? දැන් පංච ద్వාරාවජන සිත හටගන්නේ චක්කු වස්තුව කරන කොටගෙන. නේද? සෝත වස්තුව කරන කොටගෙන. ගාන වස්තුව කර්ණ කොටගෙන නේද? ඊළඟට ජීවා වස්තුව කර්ණ කොටගෙන කාය වස්තුව කර්ණ කොටගෙන මනෝ වස්තුව තුල හට ගන්නවද? නැහැ. පංචද්වාරාවජ්ජනේ කියලා කිව්වෙ මොකටද? දොරටු පහට සිට ආවර්ජනී කර අරමුණ බලන්න සිතට නේද? යොමු කරන සිතට. යොමු කරන සිතින්ද අපිට ඒකට කියනවා ආවර්ජන කියලා. දොරටු පහටම ආවර්ජනය කරන හිඳයකට කියනවා මොකද්ද? පංච ద్వාරාවර්ජනය කියලා. පංච ద్వාරාවර්ජනය කියලා. දැන් බලන්න වෙන එක පහට ගන්නවද? සම්පටිච්ඡණය. දෛව ඒක දැන් සම්පටිච්ඡණ. ඒ වගේම සම්පටිච්ඡණය කියලා කිව්වේ අරමුණ පිළිගන්නා සිත. සම්තිරණේ කියලා කිව්වේ අරමුණ විමසන සිත. නේද? මේ සිත් ටික මේ චක්කු ద్వාරේ මහටගත්තේ නැතත් චක්කු ద్వාරිකයි. ద్వාරේ මහට ගන්නවා කියලා අපි කිව්වේ මොකද්ද? චක්කු විඥාන දෙක. නේද? අර සිත් දැන් හදේ රූපය හටගන්නේ නෑ නේද? සම්තිරණ සම්පටිච්ඡන. හැබැයි සම්තිරණ සිත සම්පටිච්ඡන සිතයි සම්තිරණ සිත හැබැයි අනිත් එකෙත් හට ගන්න පුළුවන්. මොකද කෘත්‍ය හැටියට නේද? සම්තිරණ මේ සිත තියෙනවා කෘත්‍යයන් කීයද? පහක් තියෙනවා. සම්තිරණ සිතේ කරන කෘත්‍යයන් පහක් තියෙනවා. මතකයිනේ නේද? ඔව් මතක් කරන්න වෙයිද නේද? සම්තිර්ණ සිතෙන් ඇති කරන කෘත්‍ය සම්තිර්ණ කෘත්‍ය කරනවා. සම්තිර්ණ කෘත්‍ය කියලා කියන්නේ අරමුණ විමසන සිත. ඊළඟට සම්තිර්ණ සිතෙන් කරන දේ ඈ ප්‍රතිසන්දි භවාංග චුති. සම්තිර්ණ සිතෙන් කොහෙද ප්‍රතිසන්දි ලබන්නේ? සම්තිර්ණ සිතෙන් කොහෙද ප්‍රතිසන්දි ලබන්නේ? ඒ ප්‍රතිසන්දි ක්‍රමය නේද? ලබන තැන මං ඇහුවේ. ඔකත් අහමු අපි ඊළඟට නේද? ඔව්. කොහෙද ප්‍රතිසන්දි ලබන්නේ? අපායේ. එච්චරද? මනුෂ්‍ය ලෝකෙත් ප්‍රතිසන්දි ලබන. නේද? අපායේ ලබනකොට ඒකට කිව්ව මොකක් කියලාද? දුගති අහේතුක කියලා. මනුෂ්‍ය ලෝකෙ ප්‍රතිසන්දි ලබනකොට කිව්වා සුගති අහේතුක කියලා. නේද? සුගති අහේතුකේ දුගති අහේතුකයි වශයෙන් කියනවා. නේද? එතකොට මේ සම්තිර්ණ සිතේ. එතකොට ඒකේ ප්‍රතිසන්දි තියෙනවා. ප්‍රතිසන්දි තියෙන නිසා භවංග තියෙනවා. ඒ නිසා චුති තියෙනවා. නේද? තව මොනවාද තියෙන්නේ මේ සම්තිර්ණ සිත්වල? තදාලම්මණය තියෙනවා. දැන් තදාලම්මණය කරනකොට සිත කොහෙද හට ගන්නව ඇත්තේ? හදේ වස්තු ඇතුළු කරගන්නේ. නේද? අනේ නම් තේ ద్వාරයේ හට ගන්නවා. එතකොට අනියමයි.
නේද? එතකොට එතකොට හරියටම මේ 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 ద్వාරේ මේ සිත දැන් ඒ හිතට ගොඩාක් කෘතිය තියෙන හින්දා ඒක අපි වෙලාවකට කිව්වා මේ ద్వාරේ හටගන්න නැති හිත කියලා කිව්වා. ద్వාරේක හටගන්න නැති සිත් වලට මොනවද කිව්වේ අපි? ద్వාර මුක්තක. ద్వාර මුක්තක වෙන්නේ මොන කෘතියේදීද? ඔව් විපාකයක් එනකොට ద్వාර මුක්තක වෙන මොන විපාකේ එනකොටද? මොන විපාකේ කරනකොටද? ద్వාර මුක්තක වෙන්නේ. ඈ? ద్వාරයෙන් තොරව හටගන්නේ. දැන් මනෝద్්වාරේ හරි හට ගන්නවා කියනෝනේ අපි නේද? මනෝద్්වාරේ නුත් තොරව හටගන්නේ. ద్వාරයක් නැතුව හට ගන්නවායි කියලා කිව්වනේ. ద్వාරයක් නැතුව හටගන්නේ කොයි වෙලාවේද? ප්‍රතිසන්දි. නේද? ප්‍රතිසන්දි කෘතියෙහිදී ద్వාරයක් නැහැ. මේ භාගයේදී කියනවා ద్వාරයක් නැtei. නේද? එතකොට දැන් මේ ద్వාරික තා මේ මේ විදිහට හද ගන්න සිත්. නේද? එතකොට එතකොට වස්තුවම ඇසුරු කරගෙන උපදනා සිත් එක 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 වස්තුවේ ඇසුරු කරගන්න උපදනාම සිත් විශේෂයි. නේද? ඒ ටික දැන් මතකයි නේද? චක්කු වස්තු ඇසුරු කරගෙන මහට ගන්නවා චක්කු විඥාන. සෝත වස්තු ඇසුරු කරගෙන හට ගන්නවා සෝත විඥාන. ඊළඟට ජීව ඝාන වස්තු ඇසුරු කරගෙන ඝාන විඥාන. ජීව වස්තු ඇසුරු කරගෙන ජීව විඥාන. කාය වස්තු ඇසුරු කරගෙන කාය විඥාන. මනෝවස්තු වස්තු ඇතුරු කරගෙන ඉහෙනම් හට ගන්න ඕනේ. ඔව් මෝහදේ වස්තු ඇතුරු කරගෙන හට ගන්න ඕනේ. මොකද මනෝ විඥාන නේද? මනෝ විඥාන හට ගන්න ඕනේ. එතකොට දැන් ඒක මේ කෙලින් මේ වස්තුව අරගෙනම හට ගන්නවා. නේද? එහෙම නැත්තම් හට ගන්නවා කොහොමද? අනික් විදිහ අනියමින් හට ගන්නවයි කියවන්නේ නේද? එතකොට වස්තු කෙලින්ම වස්තු ඇසුරු කරගෙන හට ගන්නවා. එතකොට දැන් හිතන්ට දැන් හිත තියෙන්නේ කොහෙද? හදේ වස්තුවේ. නේද? දැන් එතකොට මේ හදේ වස්තුවේ තියෙනකොට පංච ද්වාරාවජන සිත හරියටම හට ගන්න ඕනේ කොහෙද? හදේ වස්තුවේ. අර 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 කට අනියම් වුණාට හරිය හට ගන්නේ කොහෙද? හරියටම හදේ වස්තුවේ. ඒ නිසා කෙලින්ම හදේ වස්තුවේ මේ හට ගන්න සිත් ගැන කියනකොට කියනවා පංචද්වාරික වජනයි සම්පටිච්ඡන දෙකයි සම්තිර්ණ තුනයි මහා විපාක 8යි දේශ මූල දෙකයි නේද? සෝවාන් මාර්ග චිත්තයයි අසුතුප්පාදයයි රූපාවචරදි 15යි යන මේ 33ම හටගන්නේ කොහෙද? හදේ වස්තු ඇසුරු කරගෙන නේද? ඒව අනිවාර්යෙන් හදේ වස්තු ඇසුරු කරගෙනම හට ගන්න. ඒක මහත් 115 අන්තිමටම. ආව හදේ වස්තුව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නේද? හැබැයි හදේ වස්තුව නැති දැන් මේ වස්තුන් බැලුවොත් එහෙම වස්තුන් දැන් වස්තු කීයක් තියෙනවද? 6. මේ වස්තු 6ම හටගන්නේ කොහෙද? වස්තු 6ම හටගන්නේ අපට වස්තු 6ම තියෙනවා. එන වස්තු 6ම තියෙනවා කාටද? ඔව් මේව ඕනේ නැහැ නේද නේද? වස්තු 6ම හට ගන්නවා මනුෂ්‍ය ලෝකෙ. නේද? දෙවි ලෝකෙත් තියෙනවා. සතර පායෙත් තියෙනවා. එතකොට වස්තු 8ම හට ගන්නවා කොහේද?
කාමාවචර ලෝකේ නේද? වස්තු හයම තියෙනවා කාමාවචර ලෝකේ. එතකොට දැන් අපි මෙහෙම ලියාගත්තොත් චක්කු වස්තුව නේද? චක්කු සෝත ගාන ජීවහා කාය හදය මේනේ වස්තු ටික නේද? දැන් මේවා කාම ලෝකේ නේද? කාම ලෝකේ මේ වස්තු හැම හට ගන්නවා. චාට් ටිකක් හදාගෙන යන්න නේද? ඔව්. මේ වස්තු හැම හට ගන්නවා කොහේද? කාම ලෝකේ. අන්තරනේ බුද්ධ ආගමේ ඇතුළේ මොලේ මොනක් කරන්නේ? මොලේ කරනවා. වකු ගැඩුව මොකද කරන්නේ නැද්ද? කරනවන්නේ. ඒ වගේ මොලේ කරනවා. ගොඩාක් වෙලාවට කොහොම තියෙනවා කියලා හිතන්න ලොකුම දෙයක් මොකද දන්නවද? අපේ මේ ඉන්ද්‍රියන් පහම බෙල්ලෙන් උඩ තියෙනවා. ඉන්ද්‍රියන් පහම තියෙන්නේ කොහෙද? බෙල්ලෙන් උඩ. නේද? මෙතන ගියා තියෙන්නේ. ඇහත් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙන්නේ, මේ ස්පර්ශයක් තියෙනවා. එද මෙතනින් උඩ ටික ඔක්කොම තියෙන. එතකොට හිතෙනවා මෙතන තමයි මේ ඔක්කොම එකතු වෙන ඇත්තේ කියලා. නේද? එහෙම හිතා ගන්න පුළුවන්. මොකද මේ අතී ඇහැ නෑනේ. නේද? එතකොට අර ලේසි මතයකට එන්න පුළුවන් මේ ඔක්කොම මෙතන. ඒක මොලේ ලොකු වැඩක් කරනවා. නේද? ඒක එකත් එක ඉන්ද්‍රියක්. ඉන්ද්‍රියක් නෙමෙයි. ඒකත් එක අවයවයක්. දැන් හිතන්නකෝ ආමාශි පිනහල්ලේ. පිනහල්ලෙත් ලොකු වැඩක් කරනවානේ වකුගඩුවේ. ඒ අවයව වලට එක එක කාර්යයක් තියෙනවා. නැත්නම් හිත තියෙන කාර්යය මොලේ නෙමෙයි තියෙන්නේ. ඒක තමයි අපි කියන්නේ මේ ඔක්කොම මෙතන තියෙන හින්දා මෙතනින් එකතු කරලා කියනවා කියලා. ඒකයි මම කිව්වේ මේ උඩනේ තියෙන්නේ. එහෙනම් මේ එහෙම එකතු කරලා දෙන්න පුළුවන්. නැත් හිත තියෙන එතන නෙමේ. ඒ ක්‍රියාවලිය කරලා දෙන්න පුළුවන්. නේද? දැන් ඒ අපි විද්‍යාවෙන් කියන විදියනේ. නේද? විද්‍යාවෙන් කියන විදියනේ. ඒ විද්‍යාවෙන් අපි කියන්න හදන විදිය. ඒක විද්‍යාවෙන් දැකලා නෙමෙයිනේ කියන්නේ. ඒක අපි තරංග යනවා හරි ඉලෙක්ට්‍රෝන යනවා හරි මොකක් හරි එකක් කියලානේ කියන්න හදන්නේ. බුදුහාඳුරන් ආසේ තීසනා කරන්නේ හිතෙන් දැකලාමයි. අරගටි හිතෙන් දැකලා නෙමෙයිනේ. භෞතිකව හිතනවනේ. මේ ක්‍රියාවලියට දැන් හිතන්නකෝ ඒ වගේම අපේ පෙනහල්ලෙන් කරන ක්‍රියාවලියකුත් තියෙනවා. ඒක ලොකු වැඩක් කරන්නේ. හිත වාතේ මිව කරලා ලී ටික පිරිසිදු කරන්න අවශ්‍ය කරන ටික කරනවා. නේද? ඒ වගේම මොළෙනුත් වැඩ කරනවා. නැවත් ඒ වැඩි හිත තියෙන තැන නෙමෙයි. ඒ නිසා එතන හිත තියෙනවා කියලා කියන්න බෑ. දැන් අපිට හිත දුකක් කියනවා නම් තරහක් කියනවා නම් හදවත් වෙන්නේ. හදේද? මොළෙනුත් තේරෙන්නේ නැහැ. ඒකින්ද ද්වේෂාගත සිද්දක හටගන්නෙම හදේ. දේසාරික දීතික හට ගන්න තැනම කියනවා කොහෙද? හදේ වස්තුවේ කියලා. නේද? වස්තු වශයෙන් ගන්නකොට. දැන් ඔක ලොකු ප්‍රශ්නයක් අපිට මේ විද්‍යාවත් එක්ක. නේද? ඒක අපිට එහෙම කියන්න බෑ. දැන් මොළේ මරුණු අය හදවත් වෙන්න ගන්නවා. ජීවත් වෙනවනේ. ඒගොල්ලෝ කියන්නේ මොලේ මැරිලා කියලා. එහෙනම් මොලේ හිත තියෙනවා නම් මැරෙන්න ඕනේ නේ. ඒක කොහොමද විස්තර කරන්නේ විද්‍යාවේ? දැන් මොලේ නැත්තම් ඒක ෆන්
මංචන වෙන්නේ නැත්නම් එතකොට දැන් මොකක් හරි අඳුරගන්න බැරි වෙනවනේ මොකක් හරි සත්‍යයක් නෑ දැන් හරි දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද එතකොට මොලේ? අපිට අපි මොලේ මේ දැන් අපි හිතනවා මේ මොලේ වැඩ කරන්නේ නැති වෙනකොට අපිට සද්ද ඇහෙන්නේ නැහැ කියලා. මොකද සද්දේට අපි ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැති හින්දා. ක්‍රියාවලියක් කරන්නේ නැති හින්දා. අපි දන්නේ නැහැනේ ඇහෙනවද කියලා. අපි කොහොමද ඇහෙන්නේ නැහැ කියලා හරියටම කියන්නේ? ඇහුණත් නැහැ වගේ ඉන්නේ. දැන් අපි සමහරවිට ඇහුණත් නැහැ වගේ ඉන්නවනේ. නේද? එතකොට ඒ වගේ ක්‍රියාවලියක් දක්වනවා නම් විතරනේ අපි හිතන්නේ ඇහුණා කියලා. දැන් ක්‍රියාවලියක් දක්වන්නේ නැතුවම අපි කොහොමද කියන්නේ දැන් ඇහුණද නැද්ද කියලා? පුළුවන් ද අපට විස්තර කරන්න? විද්‍යාවේ තියනවාද එහෙම එකක් විස්තර කරලා? මගේ බ්‍රේන් සිග්නල් වලින් බලන්න පුළුවන් ඉතින් ඒ ආයතන එක වැඩ කරනවද නැත්නම්? දැන් බ්‍රේන් එක මැරුණයි කියලා කියනවන්නේ. ඒ වුණාට ජීවත් වෙනවානේ. එතකොට ජීවත් වෙනවානේ. ඔව් ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙනවා කියලා කියන එක විස්තර කරන්නේ මොකද්ද? අපි කියන්නේ ජීවිතේ වෙනවා කියලා කියන්නේ හිත තියෙනවා කියන එක. එතකොට හිත දීවිල දෙන හાર્ඩ් එක කියන්නේ. මම කියන්නේ හිත නෑ කියන එක. ආ. මම කියන්නේ එතකොට අර දැන් හිතට යන ඒ දැනුම හරියට යන්න නම් මගේ බ්‍රේන් එකෙන් පැහැදිලි කරන්නේ නැහැ නේ මොකක්ද කියන්නේ. ඒ පැහැදිලි කරන්නේ දැන් මොකක් හරි දැන් මම පිටුර උරලෝසු ගන්න. දැන් තාම එක බ්‍රේන් එකට පිටුස් නෑ. හදේ. ඒක කියලා නේ පිළිගන්න මේක. ආ. උරලෝසුක කියලා. ආ. බ්‍රේන් එකෙන් කියන නේද ඒක පිටට සිග්නල් එකකින් ඒ බ්‍රේන් එකකින් කියන කතාව බුදුදහමේ කියන්නේ නැහැ. ඒක නම් බ්‍රේන් එකයි හිතයි කියන සම්බන්ධයක් නැහැ. නැහැ ඇත්ත නැහැ කියන්න බෑනේ. ඉතින් ඇත්ත නැහැ කියන්න බෑ. මොකද ඇත්ත නැත්තට මේ මුළු ශරීරයටම හිත සම්බන්ධයි. ඒතර බ්‍රේන් එක නැති වුණා කියන්නේ එතකොට සම්බන්ධ කැඩෙනවා නේද? ඒ විද්‍යාවේ හැටියටනේ අපි කියන්නේ. අපි බුදුදහම හැටියට එහෙම කියන්නේ නැහැ. දැන් වකුගඩුව නැති වුණාට මේ ශරීරය වැඩ කරන්නේ. දැන් බ්‍රේන් එකේ කරන්නේ ඔය ඇක්ටිවිටි ඔක්කොම බලන්න පුළුවන් වට. අරගෙන මේගොල්ලන් පොස්චියුලේට් කරනවා. අහිනකොට මේ ටික වත් වෙනවා. මේ කනට හයි සද්දයක් නම් මේ පැත්ත ඇක්ටිවිටි. එහෙම කළා ඒක හයිපොතෙසිස් එක. ඒක කියනවා ප්‍රොපෝස් කරනවා මේක නිසා මේක සම්බන්ධයි. නමුත් ඔප්පු කරන්න බෑ. ඒ කියන්නේ ඒක දැන් වකුගඩුව නැතුවත් ජීවත් වෙනවනේ. එක 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 ඈ වකුගඩුව නැතුව නම් නේද? ඒ ඉතින් බ්‍රේන් එක නැතුවත් ඉන්නේ. නෑ ඒ ස්වාමීන් වහන්සේ බ්‍රේන් එකට නෑ දැන් බ්‍රේන් එක නැතුව ඉන්නවා කියන්නේ එතකොට ආටිෆිෂියලි දෙන්න ඕනේ හුස්ම පම්ප් එකකට මොකද හරි ඉන්නේ නැහැ. ඒවත් නැතුව ඉන්නවනේ සිග්නල් එකක් යන්න දෙපැ මුලේට. මේක වැරදි. ඒ නැතුව හාට් එක වැරදි. මම ඊයේ පෙරදාත් මම YouTube article එක ගාව සම්පූර්ණයෙන් බ්‍රේන්ඩඩ් හැබැයි හાર્ට් එක වැඩ කරනවා. ඒ කියන්නේ සයන්ස් අනිෂන් නේද? ඔව් ඒක බ්‍රේන් එක නෙමෙයි. ක්‍රියාවක් නැහැ බ්‍රේන්ඩ් එක නැති අන්ද. අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. හැබැයි ශරීරේ දැන් දැන් it's a medical term. බ්‍රේන්ඩ් එක ගලවලා අයින් කරපොකෝ. ඒක හાર્ට් එක නේද? ඒක පොරේ මයිකල්. ඔව්. එහෙනම් සමහර ඒවා තියෙනවා මේ ඉන්සයින් කන්ට්‍රෝල් කරනවා වෙන දේවල්. ඔව්. ඒක කන්ට්‍රෝල් කරන්නේ මේ හිත මෙතන තියෙන. හිත හිතේ තියෙන. ඔව්. ඉතින් මං හිතා මම හිතාගෙන ඉන්නේ හිත කියලා කියන්නේ නිකන් හાર્ඩ් ඩ්‍රයිව් එකක් උයි අර රෑන්ඩම් ඇක්සස් මෙමරි එකේ තියෙන කම්පියුටර් එකේ වගේ. හයි ඉතින් අර මේකෙන් තමයි ඒකට කියන්නේ කම්පියුටර් එකේ අපි කම්පියුටර් එකෙන් එකලම වැඩ කරන්නේ. හරි අපි කම්පියුටර් එකට ගැහුවාම තමයි ඒකලම තමයි කරන්නේ වැඩි. ඒක තමයි මෙතනින් කරන්නේ මෙතනට කියනවා. ආ. හાર્ට් එකේ බීට් එකක් තියෙන යනුනේ හાર્ට් බීට් කරනවා යම්සේ ගා ප්‍රමාණය. ඒක ගණන් කරනවා යම්කිසි තැනකින්. ආ. ඒතර තියෙන මේක ඇතුලේ. ආ. ඒ වෙන්නේ නැති වෙන්නේ නැති. අර හිතන දේවල් වෙන්නේ නැහැ. ඔව්. නමුත් හිතන්න බෑ කියන්න බෑ. නෑ හිතනවා නෙවෙයි. ඒ කියන්නේ දැන් සාමාන්‍ය බ්‍රේන් එක පාවිච්චි කරන කෙනෙක් ඒක ඒක වෙන්නේ නැහැ. බ්‍රේන්ඩ් වෙනවා. දැන් මොලේ තියෙනවා ಜಾති දෙකක්. වොලන්ටරි ෆන්ක්ෂන්, ඉන්වොලන්ටරි ෆන්ක්ෂන්. voluntary function කියන්නේ අපි හිතලා කරන involuntary ඒවා කියන්නේ නොසිතාම සිද්ධ වෙනවා machine එකක් වගේ වෙන දේ. දැන් මේ machine එකක් වෙනවා කියන්නේ තමයි මේ heart beat. දැන් brain
මොලේ නැති වුණොත් ඒක සමහරට එතකොට ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන් ජීවිතේන්දර යන්න පුළුවන් දැන් කියන්නේ මේ ඔව් නේද බලන්න දැන් අපෝ දුවන්න බැරි නිසා හරි නැත්නම් මේ ඩැමේජ් එක තියෙනවා මේ හොඳට ඉන්නවා ඊට හාටි දුන්න සබ් වෙන්න වැඩක් නැහැ වැඩ කරන්න බෑ නේද? කොහොමවත් හිත තියෙන්නේ කොහෙද? හතර. හිත තියෙන්නේ මොලේ නෙමෙයි. හાર્ට් ට්‍රාන්ස්ප්ලන්ට් කරනවා කියපුවාම අ බොහොමයි නේද? එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතන්නේ අර 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 හද රූපේනේ ඔය හිතන්නේ. ඒ හද රූපේ ගලවලායි කරපුවාම හිතේයි කියලා. නැ දැන් අපි කියන්නේ කොහෙද තියෙන්නේ? හද රූපේ ඇසුරෙහි පවත්නා අඩපතක් පමණ ලේ තුල තමයි සිත රැඳිලා තියෙන්නේ. ඒක තමයි හද ඈ වෙනේදී ආ ටික දානකොට තාරක වෙන් කරලා තියාගෙන අර ක්‍රියාවලිය පැත්තකින් කරවගෙනනේ කරන්නේ. එතකොට ඉතින් ඒ ක්‍රියාවලිය කරන තැන තමයි කොහෙද තියෙන්නේ? හිත තියෙන්නේ. එතෙන් තමයි හිතේ මසකේ කොහෙද නැත්තම් ඒ ලේ ටික පිටට යනකොට හිතත් යන්න එපා ඇඟ දුපුරා මතකේ හා මොලේ මතකේ යන්නේ නැතේ එහෙම කිව්වද හાર્ට් එක අයින් කරනකොට ඒක එක්ස්ටර්නල් මැෂින් එකට සම්බන්ධ කරලා එක්කෝ බ්ලඩ් ටික ඒකට යනවා ඒකෙන් තමයි මුළු ඇඟේම බ්ලඩ් සර්කියුලේට් කරනවා හાર્ට් එක ඒක හાર્ට් එක ගැලලා හයි කරලා අපහු සම්බන්ධ කරනවා එතකොට හිත අර බ්ලඩ් වල කොහේ හරි තියෙනවා ඇසුරෙහි තියෙන ස්ට්‍රීම් එකේ තියෙන ස්ට්‍රීම් එකේ එහෙමනේ ඉස්තර කරන්නේ. හා. අපි හැංගිලා ඉන්නේ. ඈ? ඉත හැංගිලා ඉන්නේ ගුහාවක. ගුහාසයන් කිව්වනේ. නේද? ඒකින්ද මේ 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 දැන් මොලෙන් ලොකු කාර්යයක් කරනවා. නත් මොලේ නෙමෙයි හිත තියෙන්නේ කියලා උගන්වන්නේ හදේ. මොකද සන්තෝෂයක් ආවත් දුකක් ආවත් මොලේට තේරෙන්නේ හිතට. පපුවට තේරෙන්නේ. පපුවේ අල්ලගෙන අපේ නෝ. හා. දුන්නක පපුව අල්ලගෙන ඔලුවක්. ආ. ඔය මොනයි කරන්නේ? මේ මේ ස්ටර්න් එකේ. මේ චිත්‍රසම සිප් පැලිලා මැරුණා කියලා. ඈ. කියන්නේ ඇත්තවස්ස පැලිලා. පැලිලා මැරුණා කියන. අපි බෝඩ් එක පේන්නේ නැහැ වගේ නේද? එතකොට මේ මේ තැන් අරගෙන බැලුවොත් අපි මේ තැන් වල තියෙන මේවා ටික බලමු කොයි කොයි තැන් වලද තියෙන්නේ කියලා. කාම ලෝකයයි කියලා කිව්වෙ කොහෙද? මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක සතර. ඔව්. දිව්‍ය ලෝක ටිකයි සතර අපායයි. නේද? දිව්‍ය ලෝකයයි සතර. එතකොට කාම ලෝකයේ මේ මේ වස්තු හයම තියෙනවා. නේද? කාම ලෝකයේ වස්තු හයම තියෙනවා. තියෙනවා කාම ලෝකේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? රූපාචර ලෝකේ. රූපාචර ලෝකේ කියලා කියන්නේ? රූපාචර ලෝකේ අපි අයින් කරගමු. මේ අසඤ්ඤතලයේ හැර. නේද? නැත්නම් රූපාචර ලෝකේ තියෙනවානේ අසඤ්ඤතලයක් නේද? රූපාවචර ලෝකයේ තියෙනවා අසඤ්ඤතලය නේද පංචමධ්‍යාන සිතෙන් ලැබෙන. එතකොට රූපාවචර මේක අසඤ්ඤතලය හැර නේද? එච්චර ලොකුවට ලියුවොත් නම් මට ලියා ගන්න බැරි වෙනවා.
අසඤ්ඤතලයේ හැර. අසඤ්ඤතලයේ හැර රූපාවචර ලෝකෝල මොනවද තියෙන්නේ? අපි දන්නවා මේක දැන් හොඳටම දන්න එක. නේද? ඇහැ තියෙනවා. ඔව්. සෝත වස්තුව තියෙනවා. නේද? ඔව්. ඇහැ තියෙනවා. සෝත තියෙනවා. ගහන? නෑ. ගහන නෑ. ජීව? නෑ. කාය? නෑ. හදය? තියෙනවා. ඊළඟට හිතන් අසඤ්ඤතලයක් යන්න වෙනවන්නේ. අසඤ්ඤතලෙ අයින් කළානේ. අසඤ්ඤතලේ සිත. ඔව්. අසඤ්ඤතලි. දැන් කාය කියලා කියන්නේ මේ ශරීරය නෙවෙයි. මොකද්ද? කාය විඥානේ හටන කාය ප්‍රසාදේ. කාය ප්‍රසාදේ. කාය ප්‍රසාදේ අසඤ්ඤතලේ. ඈ? ප්‍රසාදින් දේරුවන්නේ නැහැ නේද? අප්‍රසාදේ කියන්නේ නැහැ. කාය? හිත නැත්තම් මේක අපි හිතලා නම අපි හිතන්නේ. ඔව්. නේද දැන් අපි මං හිතන්නේ මතකද නැහැ පොහුගිය කාලවල ඉස්සර පාඩම් වලදී ඉස්සර අර පන්ති වලදී කරලා ඇති මේ රූප ගැන කියනකොට එතන රූප කලාප කියලා කියනකොට ඒකේ තියෙන්නේ මේ රූප කලාප වලින් ගත්තාම කර්මජ රූප කලාප ටිකක් තියෙනවා ජීවිතේන්ද්‍රියත් එක්ක තියෙන මේ නවක රූප කලාපයක් තියෙනවා ඊළඟට ඊත්‍රි දත් එක්කේන රූප කලාපයක් තියෙනවා එහෙම වෙනකොට චක්කු දසක කලාප සෝත දසක කලාප ටික නැහැ නේද ඒ රූපේ තියෙන එච්චරයි ඒ කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාදය එතන නැහැ. අසංතලයි කියලා කියන්නේ සිත නැති, කය විතරක් තියෙන. එතකොට හිත නිරුද්ධ වෙලා, නිරෝධ වෙලා. හිත නිරෝධ වෙන තැන් දෙකක් තියෙනවනේ. එකක් නිවන, අනිත් එක අසඤ්ඤතලයි ඉපදුනහම. නේද? එයා දැන් හිතට අසඤ්ඤතලයි ඉපදුනහම සිතට මොකද වෙන්නේ? නිරෝධ වෙනවා. නේද? ඔපරේෂන් එකක් කරනකොට නිරෝධ වෙන්න පුළුවා. නේද? සාමාන්‍ය ඉතින් අර නිර්වින්දනයේ කරන්නේ තේන්නේ නේද? වින්දනයක් නැති කරනවා. නේද? නමුත් අසඤ්ඤතලයේදී සිත නිරෝධයි. අසඤ්ඤතලයේ එතකොට හිතක් ඇත්තෙම නැහැ. ප්‍රතිසන්දි ලැබෙන හිතක්වත් නැහැ. දැන් දිලබන හිතකන එහෙමනම් බවංග හිතක් තියෙන්න ඕනේ ප්‍රතිසන්දිය ලැබුවන මේ චුති හිතක් තියෙන්න ඕනේ. එහෙම එකකුත් නැහැ. ඒක තමයි හිත ප්‍රශ්නේ. ඒක ඒ අර කර්මජ රූපෝල පැවැත්ම නැති වුණයින් පස්සේ එතනින් චුත වෙනවා. චුත වෙනකොට කාමචර ලෝකෙට එනවා. හිතක් හැදෙනවා. ඈ එනේ හිතක හිතේන නිරෝධ වෙලානේ තියෙන්නේ. දැන් රහතන් වහන්සේගේ සිත නිවනේ නිරෝධ වෙලා තියෙනකොට නිරෝධ සමාපත්තිය නැගිටිනකොට ආය ආපහු සිත් තියෙනවනේ. ඒ වගේ අර සිතත් එන්න ගන්නවා. නේද? එතකොට අසඤ්ඤතලයේ ගත්තොත් එහෙම මේ එකක්වත් නැහැ. අසඤ්ඤතලයේ පෞපින් කරන්නත් බෑ. මොකුත් බෑ. ඉතින් ඔහෙ ඉන්නවා. නේද? කලින් පිළෙන් ඉන්නවා ඒක. කලින් පිළෙන් ඉන්නක ඉන්නවා ඒක ඉවර වෙනකම්. කල්පනා. ඔව්. කලින් පිනක් කියන්නේ ලොකු පිනක්නේ. නේද? පංචම ධ්‍යාන සිත. ධ්‍යානයේ බලවත් සිතක්.
නේද? ධානයේ ඉහළම සිත. සිතකුත් නෑ. කය. කය තියෙනවා. කය තියෙනවා. කය කියන්නේ මේ රූප තියෙනවා. රූප තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ජීවිතේන්ද්‍රිය. එන් නවක කලාපයක් තියෙනවා. කර්මජ නවක කලාපයක් තියෙනවා. ඒක බුලි එකක් තියෙනවා. ඔව්. අමෙහි ඉන්න මේ ෆ්‍රීස් කරලා පණුව තියාගන්න පුළුවන්. ඉතින් මම හවුස් සියකරගෙන ඉඳිද්දී මම ඩක් ගන්න ගිහලා හැටයන්. යනවා. ඒ වගේ දන්නේ. ඒක තමයි. ඒක තමයි. මොකුත් වැඩ කරන්නේ නැහැ පණුව. පණුව ෆ්‍රීස් වෙලා දිනවල් කරකා. ආ. මාළු තියෙන. ඈ? මාළු ඉන්නව නේද අර මේ උඩ හරි ඉන්නව නේද? ඒ අයිස් ෆ්‍රීස් එකේ ගාර්ඩියල් මොනවා සර් මොතෝ දැන් මහා ටිකලාගේ ටට කරගෙන ගලනවා ආ මේක එක පාරම ෂණයකින් ඒකનો ෆ්‍රීස් කරනවා ආ ආ එතකොට ඒ මේ සතා ෆ්‍රීස් වෙලා ඉන්නේ පුතේ නැහැ නේද ආ ඊට පස්සේ මේ මේ අපව වතුර දාලා මේ වෙලාව රත් වෙන වෙනකොට අපෝ මේ ඒ කියන්නේ දැන් 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 සීතලම අයිස්ලන්තේ නේද ඒ පැත්තේ මාළු දැන් මිදුලම වතුර මාළු ඉන්නවනේ ඈ යට වටතර තියෙනවා මේ දැන් ඈ මේ මිනිස්ට්‍රිස් කරලා තියාගෙන ළමයට වහින්නවා ආ ආ ආ අනිත් එක හඳුනන ඩ්‍රයි සෝන් වල වතුර නැති වුණාම ආ මාළු හයිබ්‍රිඩ් එක කියන්නේ ඒක මේ කෝස්ට් ආදාගෙන ඇතල්ට ඉන්නවා පොළොව යට ඉන්නවා පොළොව යට ඉන්නවා පිරිලා ඉන්න ලේකම් කියලා මොනවත් නැහැ ආ ඊට පස්සේ පොළොව ඉන්න පුළුවන් ඒ අපි අපි වතුර මාධ්‍ය ඉන්න බෑනේ අපට ටික වෙලාවක් ඉන්න පුළුවන් අපට වතුර මාධ්‍ය අපි තියෙනේ වාතයේ තියෙන මාධ්‍ය එකනේ අපි ඉන්නේ නේද? හැබැයි ඉතින් මේ අපි හිතන සත්තු මේ හිත තියෙනද? ඒගොල්ලන් හිමින් හරි ඒක හිත ඒව මේ කියන විශේෂ ඔව් විශේෂ තැනක්. ඔව් මේක අති විශේෂ තැනක් නේ. පංච මධ්‍යානයේ නිසා ඉපදුණු තැන. නේද අසඤ්ඤතලේ. ඊළඟට තියෙන්නේ කොහෙද? අරූපාවචර අරූපාවචර ලෝකේ අරූපාවචර ලෝකේ මොකද්ද තියෙන්නේ? කයන්නේ සිත්‍රයි දිනේ. නෑ. රූපයන්නේ හද වස්තුවන්නේ. මොකද? ඒ විඥානේ තියෙන්නේ විඥානේ තියෙනවා මෙතන විඥානේ නැහැ අසන්නතනේ විඥානේ ඒක තමයි ප්‍රශ්නේ හෘදේ නැතුව විඥානේ පවතින්න හදා ගන්නවා හෘදේ දැන් අපි නිරන්තරයෙන්ම රූපයක් අරමුණු කරගෙන මේ ලෝකේ විඥානේ හිටින්නේ අපි මේ අරූපාවචර ලෝකය කියලා කියන්නේ රූපයක් නැතුව හිත පවත්තන්න හදා ගන්නවා. ඒකනේ අපි අතින්ට යනකොට මේ පංචමධ්‍යහන කසිනියෙන් ගත්තු මේ ආරම්භණේ මොකද්ද ගත්තු ඒ ආරම්භණේ? ආකාසය. ඒකට කිව්වේ මොකද්ද අපි? ආකාසඥායතනේ කියලා කිව්ව පොදව ගන්නකොට ඒකට අපි කිව්වා මොකද්ද මොකක් අරමුණු කරගෙන දේ ගන්නවා කියලා කිව්වේ දැන් රූපයක් නැහැ මොකද්ද එතකොට අරමුණු උනේ ආකාසය ඒකට මොකද්ද කිව්වේ ඒකට අපි වචනයක් කිව්වා මොකක්ද අරමුණු කරේ ආරම්භණවලදී අපි පාඩමේදී කිව්වා මොනවාද ප්‍රඥප්ති නේද ප්‍රඥප්ති අරමුණු කරගෙන තමයි එයා ඒ ධානය ඒ කියන්නේ හිත ප්‍රඥප්ති අරමුණු කරගෙන හිත පවත්වන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තා. ඒකනේ ධ්‍යානය ඇති කරගත්තයි කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි මේ රූපයක් නැතුව හිත තියෙනවා.
හේතුඵලවාදය අනුව තමයි එක විස්තර කරන්නේ. ප්‍රඥප්ති අපි කියවනේ අරමුණු වලදී කියවනේ අපි නේද? චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති. එහෙමනේ අපි විස්තර කළේ චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති. ප්‍රඥප්ති පහක් තියෙනවනේ එතකොට අපිට පහක්. අපි දැන් ඉගෙන ගන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්තියත් අපි දැන් ඉගෙන ගන්නවා එතකොට මේ දැන් නේද? ප්‍රඥප්තිය කියලා කිව්වේ දැන් අපි ප්‍රඥා දැන් මේ ගේ කියන එක ප්‍රඥප්තියක් නේද? පණවා ගත්තොත් ඒක අපි අරගත්තු එක අරමුණක්. හැබැයි මේ ගේ අරගත්තොත් ගේ පට ව්‍යාපෝ තේජෝ ආයෝණින් හැදිලා තියෙන එකක් කියලා ගත්තොත් ප්‍රඥප්තියන්නේ මේක ඒක රූපයක් එක තියෙන එකක් නේද? ඒක කඩාගෙන ගියාම ඒකේ තියෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායු. ඒ බලපුවාම එතන එකක් ගයක් කියලා එකක් නැහැ. සම්මුති ගයක් කියලා ගත්තට සම්මුතියේ ගයක් නැහැ. සම්මුතියේ තියෙන්නේ මොකද්ද? පරමාර්ථ ධර්ම ටිකක් විතරයි. නැවත අපි හිතින් ගත්තු ගේ කියන එක තියෙනවා. නිවස කියන එක තියෙනවා. ඒක ප්‍රඥප්තිය. නේද? ඒක ප්‍රඥාම. දැන් අපි කසින භාවනා කරලා පංච මධ්‍යහනේ උපදවගෙන ඊට පස්සේ කසින මණ්ඩලය තුලින් දකින්නවා මොකක්ද? ආකාශය. මේ තියෙන ආකාශය නෙමෙයි. මේ තියෙන ආකාශයේ තියෙනවනේ නොඑක් දේවල් වල අකුළු තියෙනවා, ඉරහඳ පේනවා, යණේව පේනවා නේද? ඒ ආකාශය නෙමෙයි ඉන්නේ අපිට මොකද්ද? අර කසින මණ්ඩලය තුලින් පේන ආකාශයක් කියලා. ඒක ප්‍රඥප්තිය. හැබැයි කසින මණ්ඩලෙත් ප්‍රඥප්තියක්. නේද? අපි කියන්නේ නිමිති තුනක් තියෙනවා කියලා කසින භාවනා කරනකොට ඉස්ලාම භාවනා කරගන්න හදාගන්න රව නිමිත්ත තියෙනවා. ඒකට මොකද්ද නමකුත් කිව්වා නේද? දැන් මතක නැතු වෙයිද නේද? ඒක නිමිත්තක් කිව්වා. ඊළඟට ඒක දිහා බලාගෙන ඉඳලා ඇස් දෙක පියාගත්තාම හිතට එන නිමිත්තක් කිව්වා. ඔව් කන්නේ ඒක වදකයි නේද? ඊට පස්සේ ඒ නිමිත්තම දියුණු කරපුවාම ධ්‍යාන වලට යනකොට ගත්තු තව නිමිත්තක් කිව්වා. නේද? ඒ නිමිත්තක් තිබුණා. නේද? ඊට පස්සේ ඒ නිමිත්ත තුල තමයි ධ්‍යාන උපදවාගත්තේ. දැන් ඒ නිමිත්තෙනුත් යත්තේ මොකද්ද? එනිමිත දැන් අපි ගිය සතියේදී අපි පාඩම කළානේ නේද? එනිමිතනු ගත්තේ මොකද්ද? ඈ? එනිමිතනු ගත්ත ආකාශය. ආකාශය අරගෙන තමයි ආකාසඤ්ඤාතය යතනේ උපදවගත්තේ. නේද? එතකොට ඒ උපදවගත්තේ මොකද්ද? එච්චර කල් අරක තුල අරගෙන ආපු සිත ඒවා නැතුව සිත උපදවගන්න පුළුවන් තත්ත්වයක් හදාගත්තා. ඉත හිත රූපයක් නැතුවම පවතින සත්‍යයක් හදාගත්තා. ඒකට කියවපො මොකද්ද? අරූපාවචරය. නේද? ඒතර අරූපාවචර ලෝකෙට ගිහිල්ලා බැලුවත් මේ ටික නැහැ. නේද? මේ ප්‍රසාද එකක්වත් නැහැ. නේද? මේවා එකක්වත් නැහැ. දැන් මේ රූපාවචර ලෝකේ නහය නැයි කිව්වහම මෙතන හිලක් තියෙනවා කියලා හිතෙනවද? ඒක තමයි මම කියන්නේ මෙතන හිලක් තියෙනවද කියලා. නෑ. ඒ සුවඳ මේක නෑ. ප්‍රසාද රූපේ නෑ. දැන් මේ අපි කියනවානේ මෙතන මේ කය නැහැ කියලා. කය නැහැ කියලා කිව්වහම මේ කය නැහැ කියලා කියන එකද? නෑ. කයේ දැනීම ඇති වෙන එක නෑ. දැන් කෙස් තියෙන්නේ අපි කය දැනීම ඇති වෙන්නේ නැතුව. නියපොතු තියෙන්නේ අපේ දැනීම ඇති වෙන්නේ නැතුව. ලොම් තියෙන්නේ දැනීමක් නැහැ. ඒ වගේ ඒ රූපය තියෙනවා. නමුත් ඒ රූපයට ඒක දැනෙන්නේ නැහැ. නේද? ඒ රූපයට ඒක දැනෙන්නේ නැහැ. එතකොට මේ ටික නැහැ. අසිත තාපසයට මේ ටික නැති නිසානේ බුදුහාඳුරෝ දකින්න බෑ කියලා ඇඬුවේ.
අපට දකින්න නම් අපි රූපාවචර බ්‍රහ්මිය දකින්න පුළුවන් හිතක් ඇති කරගන්න ඕනේ. දැන් ඇමී බව දකින්න පුළුවන්ද? ශෛලියක් දකින්න පුළුවන්ද අපට? ඒ උපකරණය ඇතුළේ මම හන්නේ නිකන් දකින්න. අර වගේ මේගොල්ලෝ දකින්න නම් මොකද කරගන්න ඕනේ? ඒ දකින්න පුළුවන් හිතක් ඇති කරගන්න. මොකද්ද ඒක? අවිඥාවක්. නේද? දිබ්බ චක්කු. දිබ්බ චක්කු ඇති කරගත්තහම මොකද වෙන්නේ? ඒගොල්ලෝ දකින්න පුළුවන්. නේද? දෙවිවරුන්වත් අපිට පේන්නේ නැහැ. දෙවිවරු පේන්නේ එන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒක දැන් රහමෙන්ට පුළුවන් ඒක ඉද්දියන්නේ. බුදුහාඳුරන් වහන්සේ අභිධර්ම දේශනාව ඉවර වෙලා ඔව් මේ දෙවිවරු ඉන්නවන්නේ. අභිධර්ම දේශනාව ඉවර වෙලා දිව්‍ය ලෝකේ ඉඳලා මනුෂ්‍ය ලෝකෙට වැඩියා. නේද? ඒ මනුෂ්‍ය ලෝකේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ සියලුම දෙවිවරු බ්‍රහ්මයෝ මිනිසුන්ට පේන්නයි කියලා. දේවාහරෝහණ ප්‍රතිහාරය කියලා නේකට අපි කියන්නේ. ඒ වෙලාවේ මිනිස්සු ඔක්කොම දැක්කා බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳලා මේ මේ දෙවියෝ බ්‍රහ්මයෝ එකතු වෙලා වඩම්මගෙන ඉන හැටි. නේද? බුදුහාඳුරංග දැක්ක ඒ අදිෂ්ඨානේ. නේද? එහෙම එහෙම එහෙමයි ඉන්නවා. දැන් මේ මේ නන්දහාමුදුරුවන්ව එක්කරගෙන ගියා දිව්‍ය ලෝකෙට කරගෙන ගිහිලා පෙන්නුවා. නේද? නිකං ඇහෙන් දකින්න දැන් මහා සමේ සූත්‍රය පටන් ගන්නෙත් ඒකනේ. මහා සමේ සූත්‍රයේදී අරහන්තුර උන්වහන්සේලා 500 නමක් රහත් වෙලා රහත් බව ප්‍රකාශ කරන්න එනවනේ. ඒ එනකොට බුදුහාඳුරන් වහන්සේ හාඳුරුන්ට දේශනා කරනවා දැන් දිව චක්ක උපදව ගන්න. මොකද දෙවිවරු විශාල ප්‍රමාණයක් වෙනවා දිව බ්‍රහ්මිය. ඒකල දකින්න උපදව ගන්න. හාඳුරු ඒවලේ උපදව ගන්න අය. ඊට පස්සේ තමයි හාඳුරු ඒ දෙවිවරු ටික දකින්නේ, බ්‍රහ්මිය ටික දකින්නේ. දසදහසක් ලෝකවලින් එනවානේ. නේද? ඒ කට්ටිය ඔක්කොම දකිනවා. එහෙම තමයි මේක දකින්නේ. එහෙම නැත්තම් නිකන් ඇහැට දකින්ට බැහැ. ඒ නිසා ඇහැ විශේෂයි මේ වයින්. ඒ මොකද ඇහැ දියුණු කරන්න පුළුවන්. කන විශේෂයි, කන දියුණු කරන්න පුළුවන්. මේ නාසයයි දිවයි කයයි කියන මේ ටික තියෙන්නේ මොකටද? පිනවන්ට විතරයි. නේද? වෙන යමක් එකකින් කරගන්න බැහැ. නේද? ඒ ටික විතරයි ඉඩ තියෙන්නේ. ඒ නිසා මොකද කරගන්න ඕනේ? ඇහැ හදා ගන්න ඕනේ. නේද? කන හදා ගන්න. රූපාවචර ලෝකේ දැන් අපි හර්දේ හර්දේ නැති වඩ මනෝවිඥානය තියෙන්නේ. ඔව්. මනෝ විඥානය. ඔව්. ඒකයි අසංජතලයේ වෙනස. ඔව් අසංජතලයේ මනෝවිඥානයක් නැහැ. නැහැ හැබැයි ප්‍රසාද නැති රූපයක් තියෙනවා. ප්‍රසාද නැති රූපයක් තියෙනවා. ජීවිතේන්ද්‍රිය විතරක් තියෙන රූපයක්. දැන් අපි රූපයක් දැන් අපි පඨවි ධාතුව කවදාවත් තනියම තියෙන්නේ නැහනේ. ආපෝ ධාතුව තනියම තියෙන්නේ නැහැ. තේජෝ ධාතුව තනියම තියෙන්නේ නැහැ. මේ හතරම එකට එකතු වෙලා තියෙන්නේ. වෙන් කරන්න බෑ. නිසා වෙන් කරන්න බැරි හින්දා මේ හතරට කියනවා අවිනිබ්බෝගයි කියලා. වෙන් කරන්න බෑ. එකටම තියෙන්නේ. ඉතින් අපි මේකේ පඨවි ධාතුව වැඩි මේසේ. වතුරේ ආපෝ ධාතුව වැඩි. නමුත් මේ ධාතු හතරම තියෙනවා. ඒවා එකට කලවම් වෙලා තියෙන්නේ. ඉන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර යම් තැනක තියනවාද ඒ තැන තියනවා මොනවද වන්න ගන්ධ රස ඕජා කියන ධාතු හතර නේද ඒ නිසා මේ අටට කියනවා අපි මොනවා කියලාද සුද්ධාෂ්ටක කියලා මේ අටත් එක්ක එකතු වුණ දැන් මේ 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 අට එහෙනම් එකටනේ තියෙන්නේ එකට තියෙන එකට අපි කිව්වා මොකද්ද කලාපයක් කියලා එක ගොඩකට කලාපයක් නේද එක පාසල් කලාපයක් නේද පාසල් ගොඩක් එකතු වෙලා ඒ ගොඩ එකට කොට එකතු වුවහම ඒක කලාපයක් ඒ වගේ මේකෙත් තිබ්බ මොකද්ද අෂ්ටක අටක්
මේ අටක කලාපේට ජීවිතේන්ද්‍රිය රූපයත් එකතු වෙනවා. මේ ශරීරේ ජීවත් කරවීමේ රූපය. ජීවත් කරවීමේ රූපය එකතු වුණාම මෙතන තියෙනවා කීයද? නවයක්. ඒකට කියනවා නවක කලාපේ කියලා. මේ නවක කලාපේ තමයි පහළ වෙන්නේ කාටද? අසඤ්ඤ සත්ත්වයට. නේද? එතකොට අර මේ ඇහැ පහළ වෙනකොට අපි කියනවනේ. නේද? ඇහැ පහළ වෙනකොට කියනවා මොකද්ද? ඇහත් එක්ක මේ ඇහැ දැන් අපි චක්කු ප්‍රසාදේන කියන්නේ ඇහැ කියන එකට නේද? මේ මසස කිව්වට මේ ඇහැ මසස ගොඩක් නේ. නමුත් ප්‍රසාදේ තමයි අපි කතා කරන්නේ. ප්‍රසාද රූපයක් තනියම ඉන්නේ නැහැ. ප්‍රසාද රූපේට තනියම ඉන්න බෑ. ප්‍රසාද රූපයේ ඉන්නේ මොනවා එකද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය. ඒ නමයත් එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. ඒ නිසා ඇහැ කියලා කියන්නේ දසක කලාපයක් කියලා කියනවා. දහයක්. ඇහැ කියලා කියන්නේ දහයක කලාප, දහයක කලාපයක්. දහයක ගොඩක්. නේද? ඒ දහය එකතු වෙලා තමයි තියෙන්නේ. හදයත් එහෙමයි. දැන් ප්‍රතිසන්ධියක් ලැබනකොටම, ප්‍රතිසන්ධියක් කෙනෙක් ලැබනකොටම ඒ ලැබන මොහොතෙදිම අපට ඇති වෙනවා දසක කලාප තුනක්. නේද? ප්‍රතිසන්ධිය ලැබනකොටම අපේ ඇති වෙන රූප මොනවද? ඇහැ ඇති වෙන්නේ නැහැ. හෘදේ ඇති වෙනවා. ඊළඟට මේ කය ප්‍රසාදේ ඇති වෙනවා. ඊළඟට භාව රූපේ ඇති වෙනවා. භාව කියන්නේ ස්ත්‍රීද පුරුෂද කියන භාව රූපේ ඇති වෙනවා. ඔය 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 රූප ටික විතරයි ප්‍රතිසන්ධිය ලැබන මොහොතෙදිම ඇති වෙන්නේ. එතකොට ඒකක් ඇති වෙනකොට, හදේ ඇති වෙනකොට හද මේ රූපේ විතරක් නෙවෙයි ඇති වෙන්නේ. හද රූපයත් එක්ක ඇති වෙනවා මොකක්ද? තව රූප නවයක්. එතකොට රූප කීයක් තියෙනවද? හදයත් එක්ක 10ක් තියෙනවා. ඒකට කිව්වා මොකක්ද? දසක කලාපේ කියලා. දැන් එතකොට අපි ඉපදිනකොටම පහළ වුණ දසක කලාපයක් තියෙනවා අපට. නමුත් අසඤ්ඤ තත්වයින්ට ඒ දසක කලාපයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ නවක කලාපයක්. එහෙනම් මොකොත් නවී මේ ශරීරයේ කල්පගාහණක් තියෙනවා. නේද? මොකුත් දෙන්නේ නැහැ. කුණු වෙන්නේ නැහැ. ශරීරයක් තියෙනවා. මාසය. ඈ? මාසය දෙන්නේ නැහැ. මාසය දෙන්නේ නැහැ. ඔක පාට්. ඈ? ඔක මාසය දෙන්නේ නැහැ. දැන්. හරි ඒක නිකන් මැටි ගොඩක් වගේ ඉතින් සැනකද කියන්නේ. ඔහාම ඉන්නේ නැහැ. පක්කන්නේ නැහැ. ඒක මැටි පක්කන නිකන් අපි ටෙනිස් බෝලයක්. මොකුත් බෑනේ. හෙල්ලෙනවා නම් මේ මේ විඤ්ඤාණ හට ගන්න ඕනේ. විඤ්ඤාති රූප ඇති වෙන්න ඕනේ. මේක යාගේ කැමැත්තද? කැමැත්තනේ. මොකද යා පංච මධ්‍යහනේ උපදවගත්තු පුජ්‍යලයා හිතුවනේ මේ දුක් ඔක්කොම ඉන්නේ මොකක් නිසාද? හිත නිසා. ඒක නේද? එතන සම්මියද්දෘෂ්ටි නෑනේ. නේද? මොකද දුක් ඇති වෙන්නේ මොකක් නිසාද? හිත නිසා. අපි දුක් ඇති වෙනවා කියලා කියන්නේ මොකක් නිසාද? දුකට හේතුව තණ්හා. නේද? තණ්හාවයි කියලා අපි හිතාගෙන අපි මොකද කරන්නේ? තණ්හාව දුරු කරන්න හදනවා. අරය දුරු කරන්න හැදී මොකද්ද? හිත. එයා හිතා හිත නැති තැනක ඉපදුණා. නේද? තණ්හාව දුරු කළොත් මොකද වෙන්නේ? උපදීන ශක්තිය නැති වෙලා යනවා. ඔව් නිරෝධයන්නේ. නිවන නොවෙන්නේ මොකද? එයා තෘෂ්ණාව නැති කරලා නැති නිසා. කෙලෙස් ටික නැති කරලා නැහැ. කෙලෙස් ටික ඔක්කොම යට ගහලම තියෙනවා. කල්ප ගානකට කෙලෙස් මොකුත් උපදින්නේ නැහැ. ඔව් මේ කාම ලෝකයට ඇදිලා ඊට පස්සේ එයාගේ ස්වභාවය අනුව අනිත් තැන් වලට යන්න පුළුවන්. ඒ තැන් වල හැටියට එයා ඒ තැන් වල කරා ගමන් කරනවා.
කොහොමද ප්‍රතිසන්දි එන්නේ කියලා නේද? හිතාගන්න බැහැ. රුවන් සෑයත් මේ නටබුන් වෙලා ගියානේ. ඒ වගේ මේ ශරීරයට මොකද වෙන්නේ කියලා. දැන් ඒ දැන් මේ ශරීරයේ දැන් අපි මේ ශරීරයේ මේ රූප කලාපවලට ජීවත් වෙන්න පුළුවන් ශක්ති ප්‍රමාණයක් තියෙනවනේ නේද? නමුත් දැන් අරතලයේ ඉපදෙනකොට මේක ජීවිතේ පවත්වන්න පුළුවන් ප්‍රමාණය වැඩි. දැන් හිතන්නකෝ මනුෂ්‍ය ලෝකයේ මේ උපත්ය තියෙන සමහර කාලවල දීර්ඝායුෂ අසංකේය. නේද මිනිහගේ අසංකේය. එතකොට අර ඉපදුණු රූප කලාපවල ආයුෂ තියෙනවා අසංකේයකට. එදී ආයුෂ යනකම් ඒව නැති වෙන්නේ නැහැ. ඒ වගේ ඒ ලෝකයේ ආයුෂ තියෙනවා කල්ප ගාණක්. කල්ප ගාණක එක පවතිනවා. එතකොට එහෙම තමයි ලෝකෙ හැටි නේද? කතා ඔක්කොම කියනකොට බුදුරජාණන් වහන්සේ විතරයි. ඒක ඔය තාත්තේ. ඔව්. අපිට නැත්නම් ඒක තියෙනවා. ඔව්. බෑ. ඔව්. කිසිම කෙනෙක් දාන්නේ. ඔව්. ඒක දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඊර්ධිමතුන්ට දකින්න පුළුවන් වෙයි. නිවැරදිම තීරණේ දේශනා කරන්නේ බුදුහාඳුනන. එන්සා ඒක මේ ඒ විදිහම තැනක් සිත නැතුව තියන්න පුළුවන් තැන. එතකොට දැන් අපි ద్వාර ගත්තොත් මේ චක්කු විඥානයේ හරියටම උපදින චක්කු මේ වස්තුවේ හරියටම උපදින්න සිත් චක්කු විඥාන සිත් දෙක. නේද? එහෙම අරගෙන ආපුවාම මේ මන මේ හදේ වස්තුවේ උපදින සිත් හැටියට විස්තර කරනවා මොනවද? පංච ద్వාරවජ පංචද්වාර වජ්ජනේ නේද? ඊළඟට සම්පටිච්ඡන දෙක. සම්තිරණ තුන. ඊළඟට මහවිපාකාට කියලා කියන්නේ නැ මහා විපාකට කාමසෝබන විපාකසිත 8 කාමසෝබන විපාකසිත 8 නේද? කාමසෝබන විපාකසිත 8 හට ගන්නෙ කොහෙද? හදය වස්තුවේ. දේශ මූල දෙක. ඒ ඉගෙනේ තරහ ගියාම හදවතට දැනෙන්නේ නේද? තරහ ගියාම හදවතට දැනෙන්නේ. එකම බෙහෙත මෛත්‍රිය. ඊළඟට සෝවාන් මාර්ග චිත්තේ. ඒකත් හටගන්නේ කොහෙද? හද. හදවතේ. ඊළඟට හසුතුප්පාදේ. හදති පාදේ හටගන්නේ කාටද? රහතන් වහන්සේලාට. රූපාවචර සිත් 15. රූපාවචර සිත් 15 හටගන්නේ කොහෙද? හදේ රූපේ. යන මේ සිත් 33 හදේ වස්තු ඇසුරු කොටගෙනම පවතිනවා. හදේ නැතුව හට ගන්න පුළුවන් කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ ඇත්තටම? එතකොට මම හිතන්නේ ධ්‍යානසිත. නේ දැන් ප්‍රශ්නයක් නේ. දැන් මේ සෝවාන් වෙන්න බැරි කොහෙදද? සෝවාන් වෙන්න බෑ. සතර අපායේ ඉපදුන කෙනෙකුට බෑ. නේද? සෝවාන් වෙන්න බෑ කොහේ ඉපදුන කෙනෙකුටද?
සතර අපායට බෑ නේද? ඊළඟට ඔව් ඒකනේ නරක තිරිත ප්‍රේත අසුර සතර අපායට බෑ. ඊළඟට වෙන කොහෙද බැරි? මනුෂ්‍ය ලෝකෙ සෝවන්න ඉන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙ පුළුවන්. ඔව් මේ අසඤ්ඤ තලේ බෑ. මොකද හිත නෑ. එතකොට කොහෙද අසඤ්ඤ තලේ බෑ? අසඤ්ඤ තලේ බෑ. ඊළඟට අරූපාවචර බෑ. අරූපාවචර ලෝකෙ බෑ නේද? එත රූපාවචර ලෝකෙ පුළා. ඔව් දැන් බලන්නකෝ, රූපාවචර ලෝකයේ තියෙන හදේ රූපය, මනස ලෝකයේ තියෙන හදේ රූපය නේද? ඇයි අසන්නතලේ බැරි? අසන්නතලේ හිත නැති නිසා. අරූපාවචර ලෝකේ බැරි? අහන්න ඕනේ. සෝවාන් වෙන්න නම් මොකද කරගන්න ඕනේ? පරමෝසප්පත්‍ය තියෙන්න ඕනේ. කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. කෙනෙක්ගෙන් අහගන්නේ නැතුවම නිවන අවබෝධ කරගන්නේ කවුද? පසේබුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ඒක අහගන්න තියෙන්න ඕනේ මොකද්ද? සෝතේ කන තියෙන්න ඕනේ. කන් නිසා ඒක කරගන්න, නැති නිසා ඒක කරගන්න බෑ. ඒ නිසා සෝවාන් මාර්ගඥානය හටගන්න නම් විස්තර කරන අනිත් පැත්තෙන් මොකද්ද? හදේ රූපේ තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. හදේ රූපේ නැති තැනක සුවන් මාර්ගඥානෙ පහළ වෙන්නේ නැහැ. ඔව් මේකෙන් ඒකට කියන්නේ අර අනිත් තැන්වල අනිත් ඒවා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අරූපාවචර ලෝකෙට සෝවාන් වෙලා ගියොත් එහෙම රහත් වෙන්නම පුළුවන්. ඒක අරූපාවචර ලෝකෙට සෝවාන් වෙලා ගියොත් රහත් වෙන්න පුළුවන්. සෝවන් ඈ හිතත් දෙන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ සෝවන් වෙනවා ඇති නෑ ධර්මයෙන් නැත්නම් දැන් අසිතාපතතුමාට අහන්න බැරි වුණානේ. ඒ නිසා ඒ වගේ ධ්‍යාන වඩපු අය අරූපතලේ අසිතාපතතුමා විතරක් නෙමෙයි ආලාර කාලාම උද්දකරාම පුත්ත නේද? ඒගොල්ලෝ අරූපාවචර ධ්‍යාන උපදවගත්තු අයනේ නේද? අෂ්ට සමාපatti උපදවාගෙන තිබුණා උද්දකරාම පුත්. අපෝ මිනිස් ලෝකෙට ඇවිල්ලා තමයි අල්පාරතර ලෝකෙට නේද? මනුස්ස ලෝකෙට එනකොට බුදු කෙනෙක් ලෝ මනුස්ස ලෝකෙ හිටියොත් හොඳයි. නොහිටියොත් එහෙම වැඩේ ඉවරයි. මොකද? පින් කරලා තියෙනවානේ ස්වාමීන් වහන්සේ. පින් කරලා තියෙන. දැන් එක තැනක විස්තර කරනවානේ බුදුහාඳුරන් වහන්සේ ඊරියක් දැකලා සිනහ පහල ගන්නවා නේද? ඊරියක් දැකලා එතකොට ආනන්ද හඳුරන ඇයි සාමිනාද කියලා. එතකොට කියනවා මේ ඊරි බ්‍රහ්ම ලෝකේ මේ සුලැංගිල්ලකින් මුළු ලෝකේ මාළෝකමත් කරන්න පුළුවන් ශක්තිමත් බ්‍රහ්මෙක් වෙලා හිටියා නේද? හිතනකො මේ සුළු ඇඟිල්ල ඇඟිලින් ආලෝකය පතුරවන්න පුළුවන් මුළු ලෝකෙම ආලෝකමත් කරන්න. අවත අන්තිමට පෙරිල්ලා පහට දාවේ අතින්ට ආවා. ඉත බුදු කෙනෙක් පහළ වෙන ලෝකේ ඉපදිනවා කියලා කියන්නේ පුදුම වාසනාවක් නේද? පුදුම වාසනාවක්. මේ වාසනාව තීරුම් ගන්න නැති එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එහෙම ඇවිදILLත් මොකද කරන්නේ? කාය දුස්තරිත මනෝ දුස්තරිත පති දුස්තරිත ඔක්කොම. එතකොට අතින්ට තමයි යට වෙන්නේ නේද? ඒුණයින් පස්සේ හරි ප්‍රශ්නෙකට වෙන. මෙච්චර වාසනාවක් තියදී වාසනාව අරගන්නේ නැහැ නේද? අර අර නොදරුවෙකුට මැණික් ගලක් හම්බුණා වාගේ වෙනවා නේද? මැණික් ගල අඳුරන්නේ නැතුවම එයා අනික් ගලක් කියලා හිතාගෙන ඉසිකලා දානවා. එහෙනම් මේ මේ ඉපදිලා තියෙන කී වාසනාව හිතා ගන්න බෑ. එහෙනම් මේ ධර්මය ඉගෙනගෙන හරියට භාවනා වඩලා
හරියට සම්මියද්දෘෂ්ටියත් තුළ හිත තියාගත්තොත් ලෝකේ කොහේ ඉපදුනත් ඊළඟ පාරකදී අපි ආයේ කොහොම හරි මේ මේ තුලම ඉන්නවා. නේද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ ලෝකෙ ඉපදිලා දැන් මේ නාලක හඳුරුවාගේ අය අපේ රටවල් වලට ගිහිල්ලා එහි පැවිදිලා ධර්මයේ ඉගෙනගෙන මහාන වෙලා එහෙම ඉන්න තරම් නේද? දැන් මේ ඇත්තටම දැන් ඉතින් දැන් මේ දැන් මෙහි තියෙන පහසුකම් දැන් මෙයා මෙයා ඉතින් අපිත් එක කියනවනේ එහෙ ඉන්නකොට අපි බස් එකේ හවල් දිහැයියා හවල් දිහැයි කියලා. දැන් හිතන්නකෝ කොහොමද මේකොල්ල බස් එකේ ගිහිල්ලා යන්නේ කියලා. නේද? බස් එකේ අර පාත්තරේ තිල්ලාගෙන යනවා ඉතින්. බස් එකේ හම්බුන කාරියලන් ශ්‍රමණ ඵලයන්නේ. ශ්‍රමණ ඵලයන්නේ පළවෙනි ශ්‍රමණ ඵලයනේ ඒක. ආපුහම ඉඳගඩ දෙයත් දෙනවා. උමනස්නේ නැගිටිනවා එන එක. බුදුහාම අදාසත්ත රජුරට දේශනා කරලානේ සාමාන්‍ය ඵල කියලා සූත්‍රයක්. ඔය සාමාන්‍ය ඵල සූත්‍රය මොකද හාමුදුරුවන්ට ලැබෙන ඵල මොනවද විපාක? මානෝනායි පදේ පළවෙනි ඵලය තමයි රජුරුවත් නැගිටලා හිට දෙනවා. නේද? දැන් කොහමරි ආසනයක් පනවනවනේ. ගාවය යනවා. ප්‍රශ්න ඉතින් නැගහම ඉතින් අමාරුයි. නෑ හාඳුර කැරේ නැගහම ඉඩ දෙනවා. මොන නැති අපිට ඒක හොඳට පළපුරුද්ද තියෙනවා. අපිත් ඉතින් ඉස්සර එහෙමනේ ගියේ පාත්‍රය ඉල්ලගෙන අර බුරුම කුඩි අරගෙන සල්ලිත් නැහැ. ආලයක් සල්ලි පරිහරණය කළේ නැහැ අපි. නේද? මම ওই ඉදිකොල්ල බානවද තැනි බාර ගන්නකම් මොදල් පරිහරණය කළේ නැහැ. ඒක එතකොට බස් එක කියන්න තියෙන්නේ බස් ටිකට් ජාතියක් තියෙනවා. ඒවා CTB එකෙන් අරගෙන දෙනවා. ඉතින් බස් එකක් අපි දකිනකොට මොකද කරන්නේ? තවත් ගියර එකකට දාලා අයින් යනවා. නැත්තම් කියනවා ආදරනේ ඊළඟ බස් එකේ කියනවා ඒක ඉන්න කියලා. ඒක තමයි යන්නේ අපි. ඒක තමයි ඉතින් යන්න වෙන්නේ. මොකද අර පාත්‍රේ මේ සිවුරයි දැක්කහම හොන්නතර කරන්නේ නැහැ. නතර කරන්නේ නැහැ. මොකද ඉන්නවනේ ඉඳගෙනත් ඉන්නවනේ දෙන්න කැමතිත් නැහැ නේ. ඒගොල්ල නෙගිටවන්නත් වෙනවනේ. දයි දාල යන්නේ. ඒව තියෙනවා ඉතින්. ඔව්. දැන් ආමා දැන් ඔන්න දැන් එක හඳුරනමක් එක අම්මා කෙනෙක්ගේ ගෙදරට නිතර පිණ්ඩපාත වඩිනවා. අම්මා අඳුරු එක දවසකදී පිණ්ඩපාතේ ගෙදරට වැඩිලා ඉරලා ආ අම්මට බණ කියනවා. බණ අහගෙන ඉන්නකොට අම්මා කියනවා ආඳුරනේ බණ කිව්ව ඇති දැන් ඔබ හන්සේ නැගිටලා යන්න කියලා. එතන ඇයි කියලා. වාසගේ බණින් ගන්න ඕන ප්‍රයෝජනේ මම දැන් අරගෙන ඉවරයි කියනවා. මොකද ඒ අම්මා බණ අහගෙන ඉඳලා සෝවන්න. ඒ බණ සෝවන්න. එනේ සෝවන්න හදි සෝවන්නෙලා නැහැ. ඊට පස්සේ ඔව් අම්මා සෝවන්න උනා. දැන් අය අම්මා කියනවනේ දැන් මම ප්‍රයෝජන අරගින් නැයි මම මෙහෙම තත්ත්වයටපත් වුණා කියලා. ඊට පස්සේ දැන් මේ හාමුදුරුවෝ දැන් පිටපාතිත් අරගෙන පන්සලට වඩිනවනේ. පන්සලට වඩින ගමන් යන ගමන් හිතනවා මෙයා මට සෝවන්නේ නැ මම මොනවද කිව්වේ. අර ටිකේ හිත හිතා යන පාරේ වඩින හාමුදුරුව සෝවන්නේ නැ මගදී. එහෙම පුළුවන්. තියෙන සරලව අම්මා දැන් අර මේ මහසිව හඳුරෝ නේද අවුරුදු 30ක් භාවනා කළේ මේ කකුල් පැලෙනකන් මේ කකුල් නොසෝදා අවුරුදු 30ක් නිදාගන්න නැතුව භාවනා කළේ. ඔව් දැන් ඒ හාමුදුරුවෝ දැන් අවුරුදු 30කට පස්සේ රහත් වෙනවා. මේද අවුරුදු 30කට පස්සේ රහත් වෙනවා. රහත්ුණායින් පස්සේ හිතනවා මම දැන් අද පාදික සෝදන්න ඕනේ කියලා. ඉතින් අවුරුදු 30ක්ම දෙපා සේදුවේ නැහැ. එතකොට මේ හාමුදුරන්ගේ ගෝලයෝ 30,000ක් රහතන් වහන්සේලා ඉනවලු පාසෝදන්න. දැන් හිතන්නකෝ මේ හාමුදුරන්ගේ ගෝලයෝ ඉඳලා තියෙනවා රහතන් වහන්සේලා 30,000ක්. නේද? ඒ 30,000 එනවයි කියනවා පාසෝදන්න සන්නහස අපි පාසෝදන්න.
එතකොට සක්‍ර දේවේන්ද්‍රයා එනවලු නැසවනාස මම තමා සුදුසා ඒ වේසේම ඇවිදිල්ලා කියනවලු මම තමා සුදුසා මං පාසෝ දන්නා කියලා. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා පාලනකොටම එදා ඉපදුණු ළමයිගේ තරම් සිනුදු පා බවට පත් වුණා කියලා කියනවා. නේද? ඉතින් එහෙම තියෙනව නේද? ඉතින් අර අලියම යතාම වපුහාමුදුරු. නේද? දන්නවනේ කතාව නේද? නැහැ. ඔව්. මේ කියන්නේ මේ එක හාඳුනමක් ඉන්නවා. ඒ හාඳුනගේ ගෝලෙ ඉන්න රහතන් වහන්සේලා මේ ගෝලහාමුදුරු නම බලනවා අපේ ගුරු හාමුදුරුව රහත් වෙලාද කියලා. එතකොට දකිනවා රහත් වෙලා නැහැ කියලා. ඉඳ හිතනවා මේ හාමුදුරුවන්ට මේක කියන්න ඕන කියලා. රහත් නැති බව නිකන් ගිහිලා කිව්වට හරියන්නේ නැහැ නේ. ඊට පස්සේ ගිහිලා හාඳුරගෙන් ධර්ම ප්‍රශ්න අහනවා. හාඳුරු ඉතාසියුම්ම දෙන්න තියෙන හොඳම උත්තර ටික දෙනවා. ඒතර රහණා සානාස ඔබ වහන්සේ කොච්චර කාලයක් වෙනවද මේ උතුම් ඥානය උපදවාගෙන කියලා. ඒතර කියනවා 60 වසක් වෙනවා කියලා. එහෙනම් හාඳුරු හිතාගෙන ඉන්න රහත් වෙලා අවුරුදු 60ක් කියලා. නේද? එතකොට අහනවා බලන්න එතකොට කොච්චර මේ හාඳුරු ධානය ඉද්දි තිබිලා තියෙනවද කෙලස් චුට්ටක්වත් මතුවෙලා නැහනේ. ඒ කාලෙටම මේ හාඳුරගෙන් අර ගොළහාඳුර අහනවා සන්නාන්ත ඔබ වහන්සේට පුළුවන්ද ලස්සන සුදු ඇතෙක් මවන්න කියලා. අර හාඳුරු කියලා ඉවර වෙනකොටම සුදු ඇතෙක් මවනවා. ඊට පස්සේ අහනවා සන්නාන්ත මේ ඇතා බොහොම රෞද්‍ර විදියට හොඬ වැල කටේ ගහගෙන එහෙමනේ රෞද්‍ර වුණාම පන්නනවා කියන්නේ. ඇතු ඒ විදිහට කෙනෙක් පස්සේ පිටික පන්නනවා මවන්න පුළුවන්ද කියලා අහනවා. කියනකොටම අර හාඳුරු මවනවා. දැන් කොහාට දෙන්නේ? ඇත තමන් දිහාට. ඒ හාඳුරු බය වෙලා නැගිටිනවා. නේ බය වෙලා නැගිට ගමන් ගෝල හාඳුරු සිවුරින් අල්ලගෙන අහනවා සනන්ත රහතන් වහන්සේට බය තියනවද කියලා. එතකොට තමයි හාඳුරට තේරෙන්නේ රහත් වෙලා නැහැ කියලා. රදේ බයිති. ඒ ඉද්දිනේ ඒ කියන්නේ හේතුව නැතුව ඵලයක් ගන්න කියලා කිව්වේ? දැන් අපේ තමු දැන් මොකද්ද ඵලයේ මහත්ය හිතපු? ඵලය තමයි මේ ඇතෙක් ආව. ඔව්. එතික් මැවි අර හාමුදුරු රහත් කියලා හිතාගෙන හිටපුවාම ප්‍රශ්නයක් නේද? අරිහත්යයි 이르දී කියන්නේ දෙකක්. අරිහත්යයි 이르දී කියලා කියන්නේ දෙකක්. මාර්ගඵලයි 이르දී කියලා කියන්නේ දෙකක්. මම 이르දී උපදවන්න නම් පංච මධ්‍යහන උපදවගත්තාම ඇති. ඇයි අපි ගියේ සරල වල කතා කරන්නේ අභිඥා සහිත පංච මධ්‍යහනේ කියලා? මේ පංච මධ්‍යහන උපදවා ගත්තා නම් එයාට පුළුවන් මොනවද අභිඥා උපදවා ගන්න. ඉද්දි උපදවා ගන්න පුළුවන්. එහෙම දැන් එහෙම හිටියනේ බුදුහාඳුරන් වහන්සේ මේ ලස්සන කතා තියෙනවන්නේ බුදුහාඳුරන් වහන්සේ හාමුදුරු 500 නමකුයි මේ චාරිකාවේ වඩිනවා. වඩිනකොට ගඟක් හම්බේනවා. ගඟ ළඟ බුදුහාඳුරෝ තරහාඳුරන් වහන්සේලා 500ත් නතර වෙනවා. මොකද අර පාරුව තියෙන්නේ ගඟෙන් එහා පැත්තේ. පාරුව මිහා පැත්තේ නිකන් බුදුහාඳුරන් වහන්සේ වැඩ ඉන්නවා 500ත් එක්ක. වැඩ ඉන්නකොට ඔතෙන්ට එනවා ඔය ධ්‍යාන ලැබපු තපසෙක්. නේද? එයා බුදුහාඳුරු දිහත් බල්ලා හාඳුරු දිහත් බල්ලා අර කියන්නේ අපි පල්ලිනාවක් දානවායි කියලා අපි විදියට නේද? නරක විදියට ඉනහ වෙලා වතුර උඩින් ඇවිදගෙන යනවා. එවද මෙයාට 이르දි තියෙනවා වතුර උඩින් යන්න. නේද? වතුර උඩින් ඇවිදගෙන යනවා. වතුර උඩින් ඇවිදගෙන ගියන් පස්සේ හාඳුරු කියනවා සනන්ත මේන 500 නමටම අර 이르දිය කරන්න පුළුවන්. සනන්ත අපිත් යන් කියනවා. ඒතර බුදුහාඳුරන් හන්ද ඉඳලා ගන්න පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ අර පාරු වෙනවා. පාරු තොටියකින් අහනවා මේකෙන් ඉගොඩ වෙන්න කීයක් අය කරනවද කියලා. ඒතකොට ඉතින් බොහොම පුංචි ගාණක් කියනවා. අපි දැන් කොහොමද 750ක් විතර
නේද? ඒතර බුදුහාඳුරන් ආදී දේශනා කරනවා අර ඊර්දියේ තියෙන වටිනාකම සතපණයි. ඒකේ තියෙන වටිනාකම ඉතරයි. ඒක නෙමෙයි ඕනේ මොකද්ද? මාර්ගඵල. නේද? ඒකකොට මම කියන්න හැදුවේ බුදු ශාසනේ නොවන විනත් තාපසීන්ටත් ওই ඉද්දි ටික තිබුණා. ඒකටත් පුළක් නැ කසින භාවනාවේ පටවි කසණී වඩපු කෙනෙකුට අහස පොළවක් කරගන්න පුළුවන්. වතුර පොළවක් කරගන්න පුළුවන්. ආපෝ කසිනී වඩලා ඉද්දි ඇති කරගත්තු කෙනෙකුට මේ පොළව වතුරක් කරගන්න පුළුවන්. එමේ ඉඳන් මේ පොළවේ කිමිදෙන්න පුළුවන්. පටවි ආපෝ තේජෝ ආයෙන තියෙන. මේක පොළවක් කරගෙන ඉද්දි මේක කිමිදෙන්න පුළුවන්. වතුරනේ. පොළොව කිමිදෙන්න බැහැ නැත්ත. එහෙම පුළුවන්. ඉද්දි ප්‍රතිහාරය පාන්න පුළුවන්. ඒක බුද්ධ ශාසනයක් නැති කාලෙදිත් තියෙනවා. හේතුඵලවාදයත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකද්ද ඒකේ? ඵලයක් තියෙනවා හේතුවක්. ඒ කියන්නේ මට තේරෙන්නේ මහත්යා හිතන හේතුවයි මහත්යා හිතන ඵලෙයි මොකද්ද කියලා. ඇත්තමයි මායක් වෙන්නේ. නෑ නෑ, ඒ ඉද්දියක් නේ. මවන්න පුළුවන් ඉද්දියක්. ඒක තමයි ඵලේ නේ. ඒක ඵලේ. ඔව්. ඔද මහතේ ප්‍රශ්නේ මොකද්ද? ඔක්කොම එතන හේතුඵල. එතන හේතුඵල වලින් තොර එකක් නෑ. මොකද්ද හේතුව? හේතුව ලබාගත්තු ඉද්දිය. ඉද්දිය නිසා මවන්න පුළුවන්කම තියෙනවා. දැන් පන්තම ධානයේ ලැබලා ඊට පස්සේ ඒක ඉද්දියක් බවට වඩනවනේ. ඒ ලබාගත්තු ඉද්දියේ ඵලයක් තමයි අරහෙම සතේ මාන්න පුළුවන්කම. තේරුණාද? ඔව්. يعني මේ හේතුඵල වලින් තොරව නැහැ. අතර අද වුණත් මම ඒක ටික සම්බන්ධ මේ ලැප්ටොප් එකක් මේ අද වුණත් රහතන් වහන්සේලා ඉන්නවා අරූපාවචර ලෝකවලදී. අරූපාවචරනේ මේ රූපාවචර ලෝකේ සුද්ධාවාසය කියන්නේ. සුද්ධාවාසය අනිවාර්යෙන් ඉන්නවනේ. සුද්ධාවාසයේ ඉන්නේ අනිවාර්ය අනාගාමී උනායමනේ. අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක කියන මේ පහේම ඉන්නවා අනාගාමී උන අය. ඒතකොට අනාගාමී උන අය අතර ඉන්නවා රහතන් වහන්සේලා. සමහර අය එතන උපදිනකොටම අනාගාමී වෙනවා. සමහර වෙලා සමහර අය ඉන්නවා ඒකේ ඒ උපදින තැන භාගයක් ආයුෂ ගෙවිගෙන යනකොට රහත් වෙන අය. සමහර අය ඉන්නවා ඒකේ සම්පූර්ණ ආයුෂ ගෙවිලා රහත් වෙන අය. සමහර අය ඉන්නවා මේ අවිහෙ ඉපදිලා අකනිට්ටේට යනකම්ම ඉපදිලා පිරිනව පාන අය. මාත්‍යාගේ යාළුවෙක් හිටියා නම් එනවා. ඔය යාළුවෙක් කියලා කියනවා. ඈ? ඔව්. එහෙම උදව් කරන්න පුළුවන්. ඉතින් පින් බලා පින් ගන්න පුළුවන් තැන නෙවෙයිනේ. නෑ, ඇත්තටම දෙවියෝ ඒගොල්ලන්ට පින් වලට වඩා ඒගොල්ලෝ ගොඩාක් අපි පින් දෙනවා තමයි. ඒත් එක්කම ඒගොල්ලෝ ලොකු සතුටක් ඇති වෙනවනේ මේ අය පින් කරනවායි කියලා. ඒක තමයි ලොකුම දේ. ඒ පින් කරනවා කියලා සතුට ඇති වෙනකොටම අපට ආරක්ෂාවක් ඒගොල්ලන්ගෙන් ලැබෙන. අපි කියන බලන්න කෙනෙක් ඉන්නවනේ. මේ දෙන්න පුළුවන් රූපාවචර රූපාවචර අරූපාවචර වලට බෑ. රූපාවචර පුළුවන්. මම හිතේ මේ දිවෙල විතරයි පුළුවන් කියලා. නෑ, අරූපාවචරයටත් මේ කියන්නේ මේ පිනින් වැඩක් නෑ ඒගොල්ලන්ට. يعني දැන් අපි දෙන මේ පිනින් වැඩක් නෑ. මොකද ඒගොල්ලෝ ඊට වඩා ලොකු පුණ්‍ය ශක්තියක් තියෙන අය. නේද? හරියට එතකොට අපි නිකන් මේ සිටුවරේකට නැත්නම් කෝටිපතියෙකුට මේ රුපියලක් රුපියල් 10ක් දෙනවා කියන නේද? යටකින් වැඩන්නේ නැහැ. නමුත් එයා හිතනවා මට දෙන්න කෙනෙක් ඉන්නවා. මගේ පැත්තේ කෙනෙක් ඉන්නවා කියලා. ඒකම අර ලොකු දෙයක්නේ, හිතවත්කම තියෙන එක. නේද? හිතවත්කම. මනුෂ්‍ය ලෝකේ නැත්නම් නැහැ කියලා කියන්න බෑ. අහවලා රහත් කියලා කියන්න බෑ. නමුත් රහතන් වහන්සේලා නැතේ කියලා කියන්න බෑ.
මොකද මම දැක්ක එක්පාරක් මම හිතන්නේ ටිබෙට් වලින් හාවුකම YouTube එකේ තියෙන එක ඒ හාවුදුරෝ දැන් වැඩි ඉන්න ගමන් යා YouTube එකේ තියෙන නෑ මේ ඇත්තටම ඇත්තටම ඉතින් රහත් නොවුණත් ඉර්ධි තියනවා නම් එහෙම කරන්න පුළුවන්. ඉර්ධි තියනවා නම් එහෙම කරන්න පුළුවන්. ඉතින් අපේ ලංකාවේ මාර අර සිද්ධිය දන්නවනේ. මොකද්ද? ගුරුහාමුදුරුවෝයි ගෝලහාමුදුරුවෝයි යනවා රුවන්වැලිසෑය වඳින්න. නේද රුවන්වැලිසෑය වඳින්න ගිහිල්ලා වඳින ගමන් දැන් ගුරුහාමුදුරුවෝ රුවන්වැලිසෑය පදකුණු කර කර වන්දනා කරනවා. එතකොට ගෝලහාඳුරුව අහනවා සන්නාස මල් තිබුණොත් මොකද කියලා. එතකොට කියනවා මල් තියෙනවනම් කොච්චර හොඳද පූජා කරන්න පුළන්නේ කියලා. එතකොට පොඩි ආඳුර කියනවා එහෙනම් සන්නාස පොඩ්ඩක් ඉන්න මම මල් අරගෙන ඉන්නම් කියලා. ගිහිලා මල් කඩාගෙන එනවා පෙරහන් කඩේට. පෙරහන් කඩේට කඩාගෙන ඇවිත්ලා ගුරුහාඳුරන්න දෙනවා සන්නාස මේ මල් කියලා. ඉතින් ගුරුහාඳුරෝ මල් අර පෙරහන් කඩේ අරගෙන පූජා කරනවා. පූජා කරනවා පෙරහන් කඩේ මල් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගුරුහාඳුර කියනවා මේ මල් ඉවර වෙන්නේ නැහැනේ කියලා. එතකොට පොඩි හාඳුර කියනවා සන්නාස පෙරහන්කඩේ අනිත් පැත්ත හරවන්නයි කියලා. ඒ කියන්නේ මේ පොඩි හාඳුරන්ට ඉද්දි තියෙනවා. ගුරුහාඳුර රහතන් වහන්සේ නමක්. උන්වහන්සේටත් ඉද්දි තියෙනවා. උන්වහන්සේ බලනවා පොඩි හාඳුරගේ අනාගතය මොකද වෙන්නේ කියලා. උන්වහන්සේ දකිනවා මේ හාඳුරුව මේ විදිහට හිටියොත් මේ ඉද්දි වඩන්නේ නැතුව ඉස්සරහට වඩන්නේ නැතුව හිටියොත් එක හැක් තියෙන කාන්තාවගෙන් කැද බොඩ වෙනවයි කියලා. නේද? ඉඳයි වලේ මම කියනවා වඩන්න නැත්තම් ඔබට මේ දේ සිද්ධ වෙනවයි කියලා. පොඩි ආඳුර අරගේ තරම් ගණන් ගන්න. ඉද්දි උපදවාගෙන ඉද්දි තුළම ඉන්නවා. මේ කාලයක් ගිහිල්ලා ඊට පස්සේ මේ දවසක් අහසින් යනවා. මේ පොඩි ආඳුර කියලා හිතනකොට එතකොට කොච්චරක් අරව ශක්තිනක දැන් තරුණෙක් වෙලා. ඉතින් දැන් අහසින් යනවා. අහසින් යන මේ හාමුදුරන්ට ඇහෙනවා කාන්තාවක් සිද්දු කියනවා. ගී කියනවා. ඒ නිසා ඇති වෙනවා රාගසිත. ඒ නිසා ධානි පිරිහෙනවා. ධානි පිරිහිලා ඇවිදලා සිවුරු ඇරලා කාන්තාව එක්ක විවාහණය. මේ කාන්තාවගේ පවුලේ අය කරන්නේ රෙදි වියන එක. නේද රෙදි වියන එක. ඊට පස්සේ මියත් පුරුදු වෙනවා දැන් ජීවත් වෙන්න ඕනේ රෙදි වියන්ට. නේද? අහලා ඇති කතාව නේද? රෙදි වියන තැනට යනවා. රෙදි වියන තැන වියනකොට ඉතින් මෙයා රෙදි වියනවා. කාන්තාව ඉතින් කෑම ගෙනත් දෙනවා. දවසක් කෑම ගෙන්න පරක්කු වෙනවා. මෙයාට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නවා නේද? ආවෙන් පස්සේ අරයා ගෙනත් දුන්නාන් පස්සේ මෙයාට තරහින් අරකින් ගහනවා. ගහනකොට ඇහි වැදිලා ඇහ අන්ධ වෙනවා. එවලේ මතක් වෙනවා මට ගුරුහාඳුරු කිව්වා මේක නේද කියලා. නේද? ඉර්ධි කියන එකයි මාර්ගඵල කියන එකයි දෙකක්. නේද? ඒක දෙකක්. ඒ දෙකක් දෙපැත්තක් යන්නේ. නේද? අද නම් මේ පාඩමේ ගොඩාක් දුර ගියා නේද? අද ගොඩක් දුර වෙනත් ඒවා ගියා නේද? එතකොට කාමාවචර කුසල් සිත් 8ය රූපාවචර අරූපාවචර අරූප කුසල් 4ය ලෝභ මූල සිත් 8ය මෝහ මූල සිත් 2ය මනෝ ద్వාරා වඤ්ජනේ යන මහා ක්‍රියා 8ය අරූප ක්‍රියා 4ය ප්‍රථම මාර්ගයේ හැර ලෝකෝත්තර සිත් 7ය මේ 42ම කාම රූප ලෝක දෙකෙහි උපදනා කල්ලි හද රූපය ඇසුරු කොටත් අරූප ලෝකෙහි උපදනා කල්ලි වස්තුවක් ඇසුරු නොකොටත් උපදී. නේද? දැන් එතකොට තරහාට ගන්නෙ කොහෙද? කාමාවචර ලෝකේ. කාමාවචර ලෝකේ තරහාට ගන්නවා කියලා කියනකොට තව එකක් ඇඟෙන්නේ නැද්ද? හෑ රූපාවචර මේ රූපාවචර ලෝකේ ඉන්න ඇයි තරහා යන්නේ නැහැ කියලා? නෑ දැන් මෙතන කියනවනේ දැන් මේ හැබැයි හදවතු තියෙනවා. එහෙද නේද? ඒ කියන්නේ ඒක හදවතුේම හටගන්නේ. අරූපාවචර ලෝකයට තරහා යන්නේ නැහැ.
ඒ කියන්නේ හදේ තියෙන්න ඕන තරහ නේද? හදවත්ව නැති තැනක එතකොට තරහා ගන්න විදියක් නැහැ. හැබැයි ලෝභයේ තියෙනවා, මෝහයේ තියෙනවා. නේද? ලෝභයේ තියෙනවා, මෝහයේ තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ අසඤ්ඤතලේ නුකරන. ඔව් අසඤ්ඤතලේ හිතක් නැහැ. නැහැ. ඔව් අසඤ්ඤතලේ හිතක් නැහැ. එතකොට මොකුත්ම වැඩක් නැහැ. නේද? එතකොට ඒ වගේම මේ මේ අසුතිප්පාදේ ඇති වෙන්නේ මේ ලෝකේ. අසුතිප්පාදයෙන් කරන්නේ සිනහව නේද? රහතන් වහන්සේගේ සිනහව. රහතන් වහන්සේ අසුතිප්පාද සිතෙන් විතරද සිනහ වෙන්නේ? වෙන මොන සිත්වලින්ද සිනහව වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අසුතිප්පාද සිතෙන් නෙමෙයිනේ සිනහ වෙන්නේ. එහෙනම් මොන සිතෙන්ද? මොන ක්‍රියාසිතෙන්ද? ඥාන සම්පයුත්ත. හරි. මොකද බුදු ආදරණාන්තේට අනිවාර්ය ඥාන සම්පයුත්තයි නේද? ඔව්. සෝමනස්ස. සෝමනස්ස නේද? සිනා පහළ වෙන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? සෝමනස්සේ තියෙන්න ඕනේ. මේ සෝමනස්සේ තිබුණොත් විතරයි සිනා පහළ කරන්නේ. ඒක නිසා සිනා සෝමනස්සාගත ක්‍රියාසිතෙන් සිනා පහළ කරන්න පුළුවන්. ඒකම පුළුවන්. නැත්නම් අසිතපත්ෙන් පුළුවන්. අසුතිප්පාදසිත ඥාන සම්පවිත නෙමෙයිනේ, අහේතුකයිනේ. අහේතුකයිනේ. ඒකෙන් නොදැන සිතාවක් කියනවා. ඒ මොකද ඥාන සම්පවිත සිත්තරනේ. නෑ. එතකොට කාමාවචර කුසල්සිත 8. කාමාවචර කුසල්සිත 8. කාමාවචර කුසල්සිත 8 ඇති වෙන්නේ මොනව කරනකොටද? දාන, සීල, භාවනා, වෙය්‍යාවච්ච, අපචායන, දේශනා, සවන, පත්ති, පත්තානුමෝදනා, දිට්ටි, ඉජුකම්මතා. මේවා කරනකොට හටගන්නා මොකද්ද? කාමාවචර කුසල් සිත් 8. නේද? ඊළඟට රූපාවචර කුසල් සිත් 4. ධාන සිත් අරූප අරූප කුසල් සිත් 4. නේද? අරූප කුසල් සිත් 4 කියන්නේ ආකාසා ඥාන්චායතනය, විඥානඥායතනය, ආකින්චඥායතනය, නියෝසඤ්ඤා, නාසඤ්ඤායතනය. ඒ සිත් 4. ලෝභ මූල සිත් 8. ලෝභ මූල සිත් 8. හරිනේ නේද? ලෝභ මූල සිත් 8 මතකයි. මෝහ මූල සිත් 2. මනෝද්වාරා වජ්ජනේ. මනෝද්වාරාවජනේ සිත මතකයි නේද? ඒිත ඒ මනෝද්වාරාවජන සිත කොහෙද තියෙන්නේ? අහේතුක ක්‍රියාසිතක්. ඉත මනෝද්වාරාවජන කියන්නේ අහේතුක ක්‍රියාසිතක්. මහා ක්‍රියා 8. ඒ කියන්නේ කාමාවචර ක්‍රියාසිත 8. අරූප ක්‍රියා 4. ඒක තේරෙනව නේද? ප්‍රථම මාර්ගයේ හැර ලෝකෝත්තර සිත් 7. ඒ කියන්නේ සුවාන් ඵලයේ ඉඳලා අරහත් ඵලය දක්වාම යන සිත් 42. කාම රූප දෙකෙහි උපදනා කල්ලි හද වස්තු රූපයේ ඇසුරුකටගෙන. කාම ලෝකේ හට ගන්නකොට ඒවා කොහෙද හටගන්නේ? හද වස්තු. එතකොට අරූප ලෝකේ උපදනා කල්ලි අස්තුවක් ඇසුරු නොකොට උපදිනවා. තේරුණා නේද? ඔව්. එතකොට වස්තුවක් ඇසුරු කොටම උපදනා සිත් 43යි. නේද? දැන් 43 හොයාගන්න පුළුවන් වෙයිද? ඉස්සෙල්ලා කිව්වා අපි මේ හදේ වස්තු ඇසුරු කරගෙන සිත් කීයක් හට ගන්නවා කියලාද? 33. දෙපස් විඥාණය 10ක් තියෙනවා. ඒව හට ගන්නේ කොහෙද? චක්කු වස්තුවේ, සෝත වස්තුවේ, ගහන වස්තුවේ, දිව වස්තුවේ, කාය වස්තුවේ. එතකොට ඒවත් වස්තුවක් ඇසුරු කරගෙනම 10යි. හදේ වස්තුවේ ඇසුරු කරගෙන හට ගන්න සිත් 33යි. එතකොට සිත් 43ක් කොහෙද හටගන්නේ? වස්තුවක්
ඇසුරු කරගෙන මහට ගන්න සිත් 43ක් තියෙනවා. අපි ඒක ලියන්න ඕනද? තේරෙනව නේද? ඒ යතන දෙපස් විඤ්ඤානේ ලියලා තිබුණ නැත්නම් කොතනද? 33යි කියලා ලියන්නේ. ඒ 33 හටගන්නේ යම හද වස්තුවේ විතරයි. විතරමයි. අර චක්කු විඤ්ඤානේ හටගන්නේ චක්කු වස්තුවේ විතරයි. අර ඒතුලේ ඒක වෙන් කළානේ කිව්වේ. චක්කු වස්තුවේ මොනවද සෝත වස්තුවේ මොනවද එහෙම ඒවනේ කිව්වේ. ඊළඟට විස්තර කරනවා. හරිද? ඊළඟට කියන්නේ මොකද්ද? වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදනාසි 43. නෑ, ඒ වස්තුවක් ඇසුරු කොටම උපදනාසිත් 43යි. වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් සිත කියා තිනාද 42යි නේද? දැන් වස්තුවක් ඇසුරු කොටගෙන හට ගන්න සිත් තියෙනවා 43ක්. ඒක එකක් කපලා දාන්න වෙනවා නේ. වස්තුවක් ඇසුරු කොටත් නොකොටත්. එතකොට වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් හට ගන්න සිත් ටික බලන්න ඕනේ නේද? වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් අරුපාවචර සිත්වල හදේ වස්තුව නැහැ. අරුපාවචර වල එක වස්තුවක්වත් නැහැ කියවන්නේ නේ. නොකොට විඥානේ තියෙනවා නිසා ඒක තමයි ඔක්කොම ඒ වගේ. ඔව්, දැන් මෙතෙන්දි කියවන්නේ මේ මොනවාද මේ කාම රූප ලෝක දෙකේ උපදන දෙවත්ව කොටත් දැන් මේ ටික කාමාවචර කුසල්සිත 8 අරූපාවචර කුසල්සිත 4 දැන් කාමාවචර කුසල්සිත 8 අර පුණ්‍ය කර්ම නිසා හටගන්නේවා නේද? ඊළඟට ඒවා ටික හටගන්න ප්‍රමදාරය සිත් එකම කාම රූප ලෝකයේ දෙකේ විදි උපදනාසිත කියලා කිව්වා නේද? දැන් අරූපාවචර අසුර නොකරමයි කරන්නේ. මොකද ප්‍රතිසන්දිත ප්‍රතිසන්දිතනේ. එතකොට අසුර කරන්නේම නැතුවමයි හටගන්නේ. වස්තුවක් ඇත්තෙම නැහැ. එතකොට 43ක් සිත් වස්තුවක් අසුර කොටම උපදින්නේ ඒසිත් අරූප ලෝකෙහි නොපදනා බැවිනි. 43 හටගන්නේ අරූප ලෝකෙ උපදින්නේ නැති නිසා නේද? එතකොට මේතන තියෙනනේ වස්තුවක් ඇසුරු නොකොටම උපදනාසිත 4ක්. ඒ අරූපාවචර විපාකසිත 4. නේද? ඒසිත අතරෙන් දීපංච විඥාණය පංචද්වාරා වඤ්ජණය සම්පටිච්ඡන සම්තිර්ණ මහා විපාකයන් අරූප ලෝකේ නෝපදන්නේ ඒව උපදන ద్వාරහා ඒ සිතලින් සිදු කරන කෘත්‍යයන් එහි නැති බැවිනි. නේද? ඒ කියල කියන්නේ දීපංච විඥාණය පංචද්වාරා වඤ්ජණය සම්පටිච්ඡන සම්තිරණ මහා විපාකයන් මහා විපාකසිත හට ඒවා හට ගන්න නැත්නම් මොකද ඒවා උපදින්න අවශ්‍ය ద్వාර නැති නිසා ඉඳ ඒවා අරූප ద్వාර උපදින්නේ නැහැ. දේශමූල සිත් දෙකෙහි නූපදින්නේ ධ්‍යාන ලාභීන් කෙරෙහි ඒ සිත් නූපදනා බැවිනි. දැන් මේ මෙති සිත් 42 තමයි හොයාගන්න ඕනේ නේද?
ආසුත පජිතේහි නැත්තේ අරූපී සත්‍යයන්ගේ සිනහාවක් නැති බැවිනි. අරූපී සත්‍ය විනා වෙන්නේ නැහැ. සෝවාන් මාර්ග චිත්තේහි නූපදින්නේ කන් නැත්තා වූ අරූපී සත්‍යයන්ට අනුන්ගේ දහම් ඇසිය නොහෙන හේනි. ලෞත්‍රා බුදුවර ඔව් පසේ බුදුරෙන්ටත් මිස සෙස්සන්ට අනුන්ගේ දහම් ඇසීමෙන් ඔව් ඒක අපි කිව්වනේ නේද සුසක්තියෙන් ඔව් ඉපදිවිය නොහැක. අරූප ලෝකේ බුදු පසේ බුදුවරයෝ නූපදීති. අරූප ලෝකේ රූප රූපී සත්‍යයන්ට අරූපී සත්‍යයන්ට අනුන්ගෙන් යමක් අසා ගැනීමට ක්‍රමයක් නැත. සෝවානු තැනත්තාට අනුගේ උපකාරිකක් නැතිව ඉතිරි මඟ පලට පැමිණි හැ අපි ටික් කතා කළා නේද. ඔව් ඊළඟට ඔව් සෝවානු අරූප ලෝකේ උපදින. ඔව් සකදාගාන ආගාමී හරත් මාර්ගපොළට පෙමිනි පිරිනිවිද. ඒ කියන්නේ අරූප ලෝකේ යම් විදිහකින් සෝවාන් වෙලා ඉපදුනොත් එහෙම යා ආපහු ඉන්නේ නැහැ. යා අනිවාර්යෙම කොහෙද යන්නේ? රහත් වෙනවාමයි. යා ආපහු ඉන්නේ ආපහු වෙන්නේ නැති අය අතර එක්කෙනෙක් යත්. නේද? එහෙම අවසන් වෙනවා. එතකොට අපිට මේ හසිත 42ක් හොයාගන්න තියෙනවා. කොහොමද මේ හිත 42 හොයාගන්නේ? කොහොමද? මොකද ඒ කියන්නේ වස්තු කෙසේ වුණත් මොකක්වත් උපදවාසි 42 ඔව් මේ වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් මේ සිත් කාමාවතර කුසල් සිත් 8 අරූප කුසල් 4 ලෝභ මූල සිත් 8 මෝහ මූල සිත් 2 මනෝද්වාරා වඤ්ජනීය මහා ක්‍රියා 8 අරූප ක්‍රියා 4 ප්‍රථම මාර්ගයේ හැර ලෝකෝත්තර 7 අරූපාවචර ලෝභසිත මොහසිත අරගන්න පුළුවන්. දේස විතරයි හටගන්නේ නැත්තේ. ඔව්. ඒ අරූප මොකද දැන් ඇත්තටම භවයක ප්‍රතිසන්දිය ලබන්න නම් අනිවාර්යයෙන්ම ලෝභසිතක් හටගන්න එපායි. නැත්නම් ඒක දෙන්නේ. ද්වේෂසිත විතරයි හටගන්නේ. හටගන්න දේසසිත විතරයි. හරි එහෙනම් එහෙනම් මේ ටික. ලෝභයි මොහේ තියෙන හන්දනේ ඉපදෙන්නේ. ඒක තමයි ඒසිට ටික නේද? ප්‍රථම ධ්‍යාන සිටේදී පංච නිවන් දර යටපත් වෙන හන්දනේ ප්‍රථම ධ්‍යාන සිටට යන්නේ ස්වාමීන් වහන්සේ. දේශය යටපත්. දේශය යටපත් වෙනවා ධ්‍යානයකින් දිවිසය ඇති වෙන්නේ නෑ. නමුත් ලෝභය හට ගන්න පුළුවන් ඒ ප්‍රතිසන්දිය ලැබෙන නිසාම. නේද? ඉතාලනික හට ගන්නවා. එතකොට වස්තු පාඩමත් ඉවරු වුණාම අපි ඊළඟට යනවා චිත්ත වීදි වලට නේද? අපි එහෙනම් ඊළඟ සැරේ චිත්ත වීතියේ බලනවා නේද? මේ චිත්ත වීති ගොඩාක් ඒවා අපි කතා කරලා තියෙනවා. චිත්ත වීති පිළිබඳව කතා කරන්න තියෙන ටික කතා කරමු නේද? ආ මේ පාඩම තේරුණානේ නේද? මේක ඊතරම් ලොකු අමාරුම නෑ. ඒක ලේසි අර ద్వාර පාඩම තමයි. ආරම්භන පාඩමයි තමයි. අමාරුමනේ නේද? එන මේක ලේසි. ඊළඟට දැන් චිත වීතිත් අපට පහසුයි. මොකද ඊතරම් ලොකු පහසුවක් නැහැ චිත වීති තේරුම් ගන්න පුළුවන්. නේද? චිත වීති වල යන්තම් චිත වීති සටහන් දැන් හොඳටම දන්නවා.
නේද? චිත්ත වීති වර්ග තියෙනවා. අපි හැම වෙලාවෙම කතා කරන්නේ ලොකුම චිත්ත වීතිය විතරයි. නේද? ඒ ලොකුම චිත්ත වීතියට කියනවා අති මහාන්තාරම්මන චිත්ත වීතිය කියලා. නේද? අති මහාන්තාරම්මන චිත්ත වීති දෙකක් තියෙනවා. ඉතින් මහාන්තාරම්මන, පරිත්තාරම්මන, අති පරිත්තාරම්මන කියලා ద్వාරවලදී තියෙන චිත්ත වීති වගේක් තියෙනවා. මනෝද්වාරයේ හට ගන්න වෙනම චිත්ත වීති තියෙනවා. ඒ චිත්ත වීති පිළිබඳව තමයි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ. නේද? ඉතින් මම හිතන්නේ චිත්ත වීති ගැනගෙන ගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. නේද? හොඳයි. එහෙමනම් අපි අදට අවසන් කරමු. මේ සිදු කරගන්න ලබන උතුම් උදාර වූ කුසල ශක්තිය සියල්ලම අප සියලු දිනාගේම ජීවිත තුළ පවතින සියලු දුක් කරදර කම්කටොළු විපත් දුරු වේවා. සියලු යහපත සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව ඇති වේවා. සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා අදිෂ්ඨානියෝ එලෙසින් මිෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අපි පළමුවෙන්ම මේ පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් මේ ආයතන අතරකින් ආ වූ අල්පී සාක්‍ය මහේ සාක්‍ය ආදී කොට තියලු සම්මියද්දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අව සියලු දිනා මොද බුදු සසුනද අපේ ගේදර වතු පිටි ආදී සියලු දෑද එවැගේම අපේ දෙමව්පියන් අපේ දරුවන් අපේ මොනබරු මිනිබ්‍රියන් ආදී සියලු දිනාමවද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු. මේ පින් අපේ මිය පරලොව ගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. ඒ සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. මේ පින් සසර වාසේ කරන තාක් කාලයක් අපි හැම දිනාටම කිසිලෙසකින්වත් අසත්පුරුෂ අඥාන ඇසුරක් නොලැබේවා. සංසාරේහි සමදාම සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ ඇසුර නිවන් හිමි කොටම ලැබේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. පුඤ්ඤ හොඳයි. මේ පින් අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ පින්කම් පිණිස උදව් උපකාර කරන හැම දිනාටමත් පවතින දුක් දුරු වේවා. අකුසල ධර්මයන් ප්‍රහීන වේවා. කුසල ධර්මෝ වර්ධනේ වේවා. මේ ගෝර භයංකාර සංසාර දුකින් එතරව ලබන උතුම් වූ නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු.
අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාති සමිජ්ජතු.